කියන්නේ යුනිට් 4 ඕගොල්ලන්ගේ සිලබස් එකේ තියෙන ශාක ආකාරය හා ක්‍රියාකාරීත්වය පාඩමේ කලින් වීඩියෝ එක ඕගොල්ලෝ බලන්න ඇති නම් වෙන්න ඇති පටක ශාක පටක වලින් අපි මේ පාඩම ආරම්භ කළා. ඒ අනුව ඊළඟ පාර්ට් එක එක ගොඩක් වැදගත් පාර්ට් එකක් විභාගයටත් අනුමාන විදිහටම වෙන්න පුළුවන් අනිවාර්යයෙන්ම මේකේ තියෙන යම් කිසි කොටසක් හෝ මේ මුළු කොටසම උනත් යමු වෙන්න පුළුවන් හැකියාව තියෙනවා විභාගයට රචනා ප්‍රශ්නයක් විදිහට. ඒ නැත්නම් අනිවාර්යෙන් හැම අවුරුද්දකම MCQ ව්‍යුහගත රචනා ඒවා අනිවාර්යෙන්ම අන්තර්ගත වෙනවා මේ කොටස. එහෙනම් මේ කොටස හරියටම ඕගොල්ලෝ හදා ගන්න ශාක වර්ධන. එනේ දැන් අපි පටක ගැන කතා කරා පටක ඇති වෙන ආකාරය සහ පටක වර්ග ගැන. දැන් අපි කතා කරන්න යනවා ශාක වර්ධනය ගැන. ශාක වර්ධනය මුලින්ම ගත්තාම අපි ඕගොල්ලෝ මතක ගන්න අර හැඳින්වීම ජීවිතයෙන් හැඳින්වීම පාඩමේ වර්ධනයට අත්දැකීමක් දුන්නා. ඒ වර්ධනය මේ අපිට ගන්න පුළුවන් යම් කිසි අවස්ථාවක ඇහුවොත් ශාක වර්ධනය anu කුමක්ද කියලා ඔයාලට කෙලින්ම කියන්න පුළුවන් කොහොමද මතකද ඔයාලන්ට ඒකේ තිබ්බ වැදගත් කරුණු කීපයක් වර්ධනයට අදාළ ඒ අර්ධකම් පිළියෙල කරනකොට එකක් තමයි මොකද්ද ශාක දේහයක කියලා අපි ගන්න ඕනේ ශාක දේහයක සිදුවන ශාක දේහයක නිකම්ම අපි කියන්නේ ශාක දේහයක මොන බරයි කියලාද කිව්වේ වියලි බරයි ශාක දේහයක වියලි බරයි සිදුවන අප්‍රතිවර්ත්‍ය වැඩිවීම තමයි ශාක වර්ධනය කියලා අපිට කියන්න පුළුවන් වෙන්නේ. ඒ කියන්නේ වියලි බර කියන එක තමයි අපි සාධකයක් විදිහට සලකන්නේ වර්ධනයක් කියනකොට නිකන් අපි අර මං කිව්වේ විශේෂයෙන්ම ඔගොල්ලෝනක් බත් කෑවට පස්සේ බර වැඩි වෙන එක වර්ධනය නෙමෙයි. ඒ වගේ ඒ අප්‍රතිවර්ත්‍ය කියන්නේ අපහො යලි තිබූ තත්ත්වයට පත් වෙන්න ඕන වර්ධනය තමයි අපි ශාක වර්ධනය කියලා හඳුන්වනවා. මේ ශාකයක වර්ධනය ගත්තම අපි කියනවා මෙහෙම වචනයක් ඒකට අනිශ්චිතයි කියලා. අවිනිශ්චිතයි නෙමෙයි අනිශ්චිතයි. නිශ්චිත නැත්නම් නියත එහෙම නැහැ. ඒක අකණ්ඩව සිද්ධ වෙන. කියන්නේ ශාකයක ජීවිත කාලය මුළුල්ලේම එයාලගේ වර්ධනය සිද්ධ වෙනවා. දැන් අපේ නම් අපි කියනවා නේද මේ අවුරුදු 20න් වර්ධනය ඉවරයි නේ. සමහර වෙලාවට 20න් මේ මොළේ වර්ධනය මෙවරයි. එහෙම කියන්නේ අවයව වලට නැත්නම් මුළු ජීවියගේම හරි වර්ධනය වෙන්නේ මෙන්න මේ කාර්ය සත්තුන්ට අදාළව ගොඩක් ඕක තියෙනවා. නමුත් දැන් ශාකයක් ගන්නවා. කොස්කා ගත්තම ඔය සමහර නේද ගෙවල් ළඟ හිටවල තියෙන කොස්ගස් කියනවා අවුරුදු 100ක් පරණයි එහෙම කියලා කියනවා. ඒතර එහෙම කිව්වත් ඒව වර්ධනය වෙනවා. අවුරුදු 100ක් කොස්ගාක දළු දාන්නේ නැද්ද? දළු දානවා. අතු ඉදෙනවා. ඒ වගේම උස්සක් වුණත් අග්‍රස්ත පැත්තෙන් බැලුවොත් අනිවාර්යෙන් පොඩි උසක් හරි අවුරුද්දකදී වර්ධනය වෙනවා. ඒ කියන්නේ මේ අර මුල් කාලේ තරම්ම ශීඝ්‍ර වර්ධනයක් නොවුණත් ඒක පොඩි ප්‍රමාණයක් හරි අවුරුද්දක් වගේ කාලයක් තුළ අපිට දෘශ්‍යමාන වෙන්න පුළුවන්. ඒ අනුව මේ අඛණ්ඩව ජීවිත කාලය පුරාම සිදු වෙන නිසා තමයි අපි කියන්නේ ඒකට අනිශ්චිත වර්ධනයක් කියලා. ශාකවල වර්ධනය අපි කියනවා අනිශ්චිතයි කියලා. හොඳයි. එහෙනම් මූලික අධ්‍යයන විදියට ශාක වර්ධනයේ මූලික අධ්‍යයන විදියට අපි දැනගන්න ඕනේ ශාක කඳ සහ මුල තමයි මේ වර්ධනයට ප්‍රධාන වශයෙන් දායක වෙන්නේ. දැන් පත්‍රවල අපි කියන්නේ වර්ධනයක් කියලා විශේෂ පටක වූ වෙනස් වෙන එකක් එහෙම අපි කතා කරන්නේ නැහැ නේ. එහෙනම් කඳ සහ මුල තමයි ප්‍රධාන වශයෙන් අපි දැනගන්නට ඕනේ මේවා වර්ධනය වෙන කොහොමද කියලා. ඉතින් වර්ධනය වෙන හැටි දැනගන්න කලින් දැන් වර්ධනය කියලා වෙන්නේ ඒකේ පටකයන් වෙනස් වෙන එක. පටක ස්තර. දැන් ඒ අනුව අපි මුලින් දැනගන්න ඕනේ වර්ධනය වුණාට පස්සේ ඒක දැනගෙන හරියන්නේ නැහැ. වර්ධන ක්‍රියාවලිය තරම් දැනගනත් බෑ. වර්ධනය වෙන කලින් කොහොමද ඒකේ පටක තියෙන්නේ කියන ස්වභාවය අපි දැනගන්න ඉපයි ඔකටම කලින්. එහෙනම් ඒක තමයි දැන් කරන්න යන්නේ අපි මුලේ. හරි. ශාක මුල. මුලේ ප්‍රාථමික වර්ධන නැත්නම් ප්‍රාථමික පටක හරි දැන් අපිට ගැලින්ම මෙතන දාන්න පුළුවන් ප්‍රාථමික මුල කියලා. ප්‍රාථමික මුල මේ මුල් දෙකක් ඇඳලා තියෙන්නේ. ඇයි ශාක වර්ග දෙකට පොඩි පොඩි වෙනස්කම් කීපයක් තියෙනවා. මොනවද ශාක වර්ග දෙක? ඒක බීජපත්‍රී සහ අපි මේ දැක්ක හැම මුදි බීජපත්‍රී ශාකය එළිය හොඳ තියෙනවා. ඒ නිසා මේක ඒක බීජපත්‍රී මුල. නම් කරනකොට ද්විබීජ කියලා විතරක් හරියන්නේ නැහැ. ද්විබීජපත්‍රී ශාක මුලක ප්‍රාථමික ව්‍යුහය හරස් කඩින් දක්වන ආකාරය තමයි අපි මේ හඳින්නේ. හරියටම අපි මේක හඳුන්වනවා හඳුන්වන්න ඕනේ. මම මේක බෝඩ් එකට දාලාම හඳින්න පටන් ගත්තේ හඳින්න හිතුවේ. මොකද ඕගොල්ලන්ට මේකේ
විස්තර ටික අවබෝධ කරගන්න තියෙන හොඳම ක්‍රමය තමයි රූප සටහනත් එක්ක ඔයගොල්ලෝ මේක තියාගන්න. එකන වෙන විදිහකින් කිව්ව රූප සටහන් දෙක ඔයගොල්ලෝ හරියට මතක තියනවා නම් ඔයගොල්ලන්ට ඕනෑම රචනා ප්‍රශ්නයක් ලියන්න පුළුවන් හැකියාව තියෙනවා මෙතන. يعني වෙන කිසිම දෙයක් ඔයගොල්ලන්ගේ මාකින් එකට අන්තර්ගත වෙන්නේ නැහැ. අන්තර්ගත වෙන එකම දේ තමයි මේ රූප සටහනේ විස්තර වෙන පිටකේ ස්වභාවය සහ ඒකේ කාර්යය. ඒක කරගෙන යද්දී බලමු. යනවා මේ රූප සටහන් දෙක හොඳට ඔයගොල්ලෝ ප්‍රැක්ටිස් වුණා. හරි හොඳට මතකයි දැන් රූප සටහන මතකෙට නා වැඩි ඉන්නේ. රූප සටහන් දෙක හොඳට ප්‍රැක්ටිස් වුණා ප්‍රැක්ටිස් කරලා තිබ්බොත් අනිවාර්යෙන්ම ඔයාලට රචනා ප්‍රශ්නේ ඒකම ලියා ගන්න පුළුවන් වෙන ඒවා තියන්න ඕනේ නැතර රූප සටහන හොඳට කොටස් ටික හරියට ඔක්කොම අන්තර්ගත වෙන විදිහට සහ පටල ගන්න නැතුව ඒකත් වැදගත් දෙයක් ප්‍රාථමික මුල කිව්වෙන් පස්සේ ප්‍රාථමික කඳා දෙනවා සමහර අය අන්න ඒ වැඩේ නොකර හරියට ඉදි කර රූප සටහන් ටික මත තියාගත්තොත් මේවා එකක්වත් පැටලෙන්නේ නැහැ සනාල කලා මේක ඇතුලේ මේ විදිහේ බෝල්ඩ් සෙගස්මක් තියෙනවා නේද? දැන් බෝල්ඩ් සෙගස්මක් කියල මතක තියාගන්න. එතකොට ඔව්. ඔන්න ඔය විදිහට හරි. බෝල්ඩ් තුනේවයි බෝල්ඩ් එකේවයි. කොහොම හරි කමන්නේ මතක තියාගන්න ඕනේ නේද? හරි. දැන් අපි මේවා නම් කරන්න කොහොමද කියලා බලමු. නම් කරද්දී එන කොටස. ඒක මේ ඒක බීජපත්‍රයේ බීජපත්‍රය ඔයගලන්ට පේනවා පොඩක් දුරට සමානයි. බැයි පොඩි පොඩි වෙනස් තමයි මේ අභ්‍යන්තරයේම පොඩ්ඩක් වෙනස් නේද? ඉතරයි තියෙන වෙනස. හරි. නම් කරොත් අපිට මුලින්ම මෙන්න මේ පඩකේ එනවා. මේක අභිජාතමය. මම ලොකෝට හැම එකෙම නම් කරන්නේ නැහැ. ඕගොල්ලන්ට දෙනවා නම් කරන්න අවස්ථාව. මේ තියෙන්නේ අන්තස් චර්මය. මොන චර්මයද? අන්තස් චර්මය. අන්තස් චර්මය. ඒකට ඇතුළතින් තියෙනවා පරිචක්‍රය. දෙකේම එකයි ඉතින් හරි ලොකු වෙනසක් නැහැ පැහැදිලි ඊට පස්සේ මේ ඇතුළත පරිචක්‍රයට ඇතුළතින් තමයි මොනවද තියෙන්නේද සනාල කලාප තියෙන්නේ ඒකෙදි මේ දිවිජපත්‍රි වල මෙන්න මේ අභ්‍යන්තරය මේ තරුවක හැටියට තියෙන්නේ කතරයක් වගේ ඒක තමයි ප්‍රාථමික සෛලම වෙන්නේ මේකෙදි මේ බෝල තුනක් තියෙන එක තමයි ප්‍රාථමික සෛලම වෙන්නේ මේ කොටසම පැත්තෙන් වගේ තියෙන ඒවා තමයි ප්‍රාථමික ෆ්ලෝයම්. ඊට පස්සේ මේකේ අර මැද්ද මෙතන ඉඩසක් නැහැ. මේකේ මැද්ද ඉඩසක් හැදිලා තියෙනවා. ඒක පොඩ්ඩක් විශේෂ අවස්ථාවක් විදිහට අපි නම් කරගන්නවා. ඊළඟට අපිචර්මයේ සහ මේ අන්තස්චර්මයේ මේක මොකද කිව්වේ? අන්තස්චර්මයේ අපිචර්මය හා අන්තස්චර්මය අතර කොටස මම මේ ඉතලයක් ගන්න නැහැ. ඒකට අපිට ඉතලයක් ගන්න වෙනවා. මේක බාහික. මොකද? ඒක බාහික. ඔය තමයි කොටස් ටික. එතකොට දිවිජපත්‍රි ශාකේ මොනවා නම් තව මේ මේවා තියෙනවා මතක දේවා. ඒවා දක්ගාලා ඔයගලන්ට අඳුර ගන්න පුළුවන් වෙන්න ඕනේ. මොන කේශද? මූල කේශ. මේකෙත් තියෙනවා මූල කේශ? නෑ, ඒක නෑ මූල කේශ. මූල කේශ. ආ මූල කේශ තියෙනවා තමයි. සෝරි, ඒක මූල කේශ තියෙනවා. මුලේ තියෙනවා මූල කේශ. කඳ නෙමෙයි. දෙකම මූල්. හරි. ඒක බීජ, මේක දිවිජ. ඒක නෙවෙයි නේද? හරි. එතකොට මේ පඩක දෙක ගත්තාම බහුතරයක් සමානකම් ඔයගලන්ට තියෙනවා. දැන් කොටස් ටික මතක ඇති ඔයගලන්ට මේ අභිජර්මයේ අන්තස්චර්මයේ එකට ඇතුළතින් පරිචක්‍රය ඊට පස්සේ මේ ඉතලේ ගහලා තියෙන දෙකටම අදාළව ප්‍රාථමික සෛලම. මේක ප්‍රාථමික සෛලම කියලාම ලියන්න ඕන. මොකද ද්විතීයික සෛලම කියලා જાතියකුත් තියෙන නිසා. මේ ප්‍රාථමික ෆ්ලෝ එක. ඊට පස්සේ මේ ඉතලේ වාක්‍ය. ඊට පස්සේ මූලකේශ වලට ඉතලයක් ගන්න.
එතන මූල කේශය. දැන් කොටස් ටික හරි. දැන් මම කියන්න යන්නේ මේකේ තියෙන මාකින් එක. යම් කිසි වෙලාවක ආවොත් ප්‍රාථමික මුලෙයි හරස් කඩකින් බැන රූප සටහනක් ඇඳේ විස්තර කරන්න කියලා අන්නේ රචනා ප්‍රශ්නෙට උත්තරේ තමයි මම කියන්න යන්නේ. ඒකේ බාහිර තම බඩකේ මොකෙක් මොකක් තියනවාද අභිචර්මයේ තියෙනවා. මේ තියෙන. අභිචර්මයේ තියෙනවා. බඩක දෙකේම තියෙනවා. ඒත් අභිචර්මයේ ගත්තාම බොහෝ දුරට තලිසැලි ස්තරයක් විදියට තියෙන්නේ. ඊට පස්සේ ඒකෙදි මුල ගැන කතා කරනකොට මූල කේශ සමහරක් අභිචර්මීය සෛල විශේෂණය වෙලා මූල කේශ ඇදිලා තියෙනවා. ඒ අභිචර්මයේ ගැන කතාව ඊට පස්සේ අභිචර්මයේ කාර්යය. අභිචර්මයේ කාර්යය මොකද්ද? මුලෙහි නම් ඝර්ෂණයන්ගෙන් යාන්ත්‍රික හානි වලින් ආරක්ෂා කිරීම, ඒ වගේම ව්‍යාධි ජනකයන්ගෙන් ආරක්ෂා කිරීම. අතුල්පත්. එතන අභිචර්මය. ඊට පස්සේ එනවා අභිචර්මයෙන් ඇතුළත මොකද්ද තියෙන්නේ? බාහිකය. බාහිකය කියන්නේ මෙන්න මේ කොටස. මේක මේ. ඒක බාහිකය සමාන්විත වෙන්නේ මෘදුස්තර සෛලෝ. මුදුස්තර සෛල තියෙනවා ඒව නිහිල්ව ඇසිරිච්ච මුදුස්තර සෛල. හරි. තදින් ඇසිරිලා නැහැ මුදුස්තර සෛල තියෙන තැන්වල ගොඩක් තැන්වල අපි කියනවා නිහිල්ව තමයි ඇසිරිලා තියෙන්නේ කියලා. ඒතර නිහිල්ව ඇසිරිලා අන්තර් සෛලිය ඇතුව අන්තර් සෛලිය අවකාශය ඇතුව හොඳින් නිහිල්ව ඇසිරිච්ච මුදුස්තර සෛල වලින් සමන්විත වෙනවා මොකද්ද? බාහිකේ තියෙන බාහික පටකේ. ඒක ඒකේ කාර්යය මොකද්ද? ප්‍රධාන වශයෙන් දැන් මුලේ ගත්තාම ප්‍රභා සංශේෂණයක් වෙන්නේ නැහැ නේ. සංචිත කෘත්‍ය අන්න එතෙන්දි සිද්ධ වෙනවා. සංචිත කෘත්‍ය සහ අරිය ජල පරිමාණය. අන්න ඒක මෙතෙන්දි වැදගත් වෙනවා. මොකද මෙහෙමනේ දැන් ජලය තියෙන්නේ මෙහෙම. හරි. බාහිර ජලය ඔහොම තියෙනවා. ඇයි මේ මුලනේ? ඒක බාහිර ජලය තියෙනකොටම ටග්ගාල මූල කේශයේ විසින් මේක අවශෝෂණය කරලා මේක සනාල පටක දක්වා සෛලම දක්වා aran යන්න ඕනේ. අන්න ඒ කාර්ය කරන්නේ මෙතෙන්දි බාහිකය දින උරුස්සර සෛලම. එනං සංචිත කෘත්‍යයට සහ හරිය ජල පරිවහනයට දායක වෙනවා මේ බාහිකයේ තියෙන මුදුස්තර සෛල. ඒ බාහිකයත්. ඊට පස්සේ දැන් අපි ජර්මයේ හරි බාහිකයේ හරි ඊළඟට අන්තස්චර්මය කියන්නේ මොකක්ද කියලා අපි බලමු. අන්තස්චර්මය කියන්නේ තනි සෛල ස්තරය. බාහිකයට ඇතුළතින් තියෙන පටකේ ස්තරය විදිහට අපි මේ කතා කරන්නේ මේක තනි සෛල ස්තරය. මේ තනි සෛල ස්තරයේ තියෙන සෛල පරිණත වුණායින් පස්සේ සුබරීන් වලින් ඝන වෙනවා. මොනවාද සුබරීන්? සුබරීන් කියලා රසායනික ද්‍රව්‍යයක් තියෙනවා. ඒකෙන් ඝන වෙනවා අන්තස්චර්මයේ තියෙන සෛල වල බිත්ති. හැබැයි අර ලිග්නින් වලින් ඝන වෙනවා වගේ ද්විතීක සෛල බිත්තිය මේකේ සම්පූර්ණ සෛලයේ වටේම ඝන වෙන්නේ නැහැ බිත්තිය. බිත්ති අපි කියන්නේ අරිය බිත්ති ඝනවීම ඇති වෙනවා කියලා. ඒක මෙහෙමයි. ඒක මම සෛලයක් වෙන් කරලා ඇඳුවොත් මම ටිකක් තේරුම් ගන්න පුළුවන් වෙන විදියට සෛලය අඳිනවා පෙට්ටියක් වගේ. මෙහෙම. හිතන්න මෙහෙම කියලා සෛලයක ස්වභාවය මොන සෛලයකද? අන්තස්චර්මීය සෛලයක. මොන තියනවා සෛලය. දැන් ඔයාලට හිතන්න පුළුවන් ත්‍රිමාණ ව්‍යුහය. ඒක මේ තමයි ඒකේ බිත්තිය. මේ වටේට තියෙන බිත්තිය. හරි? දැන් ඇතුලේ සෛල ප්ලාස්මේ මේ හරි අරිය බිත්තිනේ. අරියයි කියලා කියන්නේ මොකක් හරි එහෙම මේ මේක ගත්තොත් මේ කණකයක් වගේ පෙට්ටියක්නේ. දැන් මේ සෛලය කියලා හිතුවෝ. එතකොට මේකේ අරිය බිත්තිය කියන්නේ මෙහෙම සෛලය තියෙනවා නම් මේකේ අරිය බිත්ති කියන්නේ මෙන්න මේව පැත්තෙන් තියන්නේ. අරය ඔස්සේ අරිය කියන්නේ මෙහෙම අරය කියන්නේ මේකට නේද? වෘත්තයක වගේ වුණ ගත්තොත් අරය කියන්නේ මේක. ඒතර අරිය බිත්ති කියන්නේ මෙන්න මේ පැති අතර තියෙන බිත්ති. ඒතර මෙන්න මේ අය මෙන්න මේ විදියට ඝන වීම වෙනවා සුබරීන් වලින්. පටියක් වගේ මේ හඳින්නේ. අරිය බිත්ති. ඒතර මේක යන මම ඇඳලා පෙන්නුවෝ. මේ විදියට සුබරීන් පටියක් විදියට ඝන වෙනවා. මේකේ තියෙන මේ තනි සෛල ස්තරය. පැහැදිලිද? ඒතර මේකේ මේ වටේම හරි මේ වටෙන් හිතන්නකෝ පටියක් බැඳලා කියලා. අන්න ඒ වගේ view එකක් තමයි ඇති වෙන්නේ. මෙන්න මේ වගේ සුබරින් ගණවීමක් සිද්ධ වෙනවා. දැන් සුබරින් ගත්තාම සුබරින් කියලා කියන්නේ ජලයට අපාරගම්මය. එහෙනම් මෙයා ලිපිඩ විශේෂයක් ජලයට අපාරගම්මය. යනු ජලය ගමන් කරන්න බැරුව යනවා. දැන් මෙහෙන් එන ජලය අන්තර්චර්මය හරහා යන්නේ කොහොමද ඊට පස්සේ? දැන් මෙහෙන් දැන් ජලය ගලාගෙන යන බාහිකය ඔස්සේ. දැන් මේක දිගේ දෙනවා. හැබැයි මෙතනින් બ્લોක් වෙනවා. ඒ අනුව මේ අන්තර්චර්මයෙන් අර එන ජලය
තෝරා ගැනීමට ලක් කරලා තමයි අවශ්‍ය ජල ප්‍රමාණයක් තමයි යන්න දෙන්නේ. ඒ කොහොමද අවශ්‍ය ජල ප්‍රමාණයක් යන්න දෙන්නේ? කෙනෙකුට ඉතින් පුළුවන් දැන් යන්න බෑනේ කොහෙන්වත් කියලා. සෛල පිටිය හරහා යන්න බෑ. හැබැයි සෛල ප්ලාස්මිය හරහා යන්න පුළුවන්. එහෙම යන ටික යන්න. ඇතුළට සහාය කලාපයට යන්නේ අන්තස්චර්මයේ අර බ්ලොක් වීමෙන්ද සෛල ප්ලාස්මිය හරහා යන ජලයේ පමණ. සෛල පිටියෙන් එන ටික බ්ලොක් කරනවා අන්තස්චර්මයේ. දැන් මෙන්න මේ විදිහට දැන් සෛල එකක් නෙමෙයි තියෙන්නේ අන්තස්චර්මයේ. අන්තස්චර්මයේ ඔය අපි රේඛාවක් විදිහට අඳින මෙන්න මේක අපිට සෛල සටහනක් විදිහට මෙහෙම වැන්දේ. තවමක් විදිහට එනවනේ එතකොට ඒක සෛල. ඉතින් මේ හැම සෛලයකම අර විදිහට හරිය පිටිය මෙහෙම ගන්න වෙනවා. දොර මේක ත්‍රිමාන ව්‍යුහයේ පටියක් විදිහට නේද? මේක ත්‍රිමාන ව්‍යුහයෙන් මේ මුල මේකේ අන්තස්චර්මයේ කොටස මේ විදිහට පටියක් විදිහට අපිට ඝන වෙලා පේනවා සුබරීන් වලින් ඝන වෙච්ච පටියක් විදිහට. මෙන්න මේකට අපි කියනවා මොන පටිය කියලාද? කැස්පාර් පටිය කියලා. අන්න ඒකයි කතාවල් මේ සුබරීන් වලින් පිටි ඝන වෙච්ච මොනවාද අන්තස්චර්මයේ සෛල වල යාබද සෛල එකයි එකක් යා කරමින් හැදෙන පටියක් වගේ විවිධ අපි කියනවා කැස්පාර් පටිය කියලා. කැස්පර් නෙමෙයි කැස්පාර් පටිය. ඒක කාලයත් හරි දැන් ඔක්කොම හරි සෛල ස්තරයක් විදිහට තියෙන්නේ ඒක හරි. ඊළඟ පට විස්තරය තමයි පරිචක්‍රය. මේ තියෙන්නේ එන අන්තස්චර්මයට ඇතුළතින් පරිචක්‍රය තියෙනවා. පරිචක්‍රය ගත්තාම පරිචක්‍රයේ සෛල ස්තර එක සෛල ස්තරයක් නෙමෙයි සෛල ස්තර දෙකක් හෝ තුනක් අන්තර්ගත වෙන්න පුළුවන්. හරි තනි සෛල ස්තරයක් නෙමෙයි. සෛල ස්තර කීපයක් තියෙනවා පරිචක්‍රය. එතකොට පරිචක්‍රය ගත්තාම මේකේ සමාරක් සෛල වලට මේ පරිචක්‍රයේ තියෙන කාර්යය තමයි සෛල ස්තර දෙකක් තුනක් තියෙනවා. කාර්ය විදියට අපිට ගන්න පුළුවන් පරිචක්‍රයේ ද්විබීජ පත්‍රී මුලෙහි ද්විතීක වර්ධනයට. ඒක වෙන්නේ කොහොමද කියන එක අපි ඉස්සරහට කතා කරනවා. ද්විතීක වර්ධනය කියන්නේ මුල මහති වැඩි වෙන එකනේ. අපි කලින් කතා කරේ ප්‍රාථමික වර්ධනය අර මුල අග්‍රස්තයෙන් දිගින් වැඩි වෙන එක. ද්විතීක වර්ධනය කියන්නේ මුල මහතින් වැඩි වෙන එක. එතකොට ද්විතීක වර්ධනයේ සිදුවීමටත් ඒ වගේම පාර්ශ්වික මුල් හටගැනීමට දායක වෙන්නේ මෙන්න මේ පරිචක්‍රය. එහෙනම් පරිචක්‍රයේ කාර්යය මොනවාද? ද්විතීක වර්ධනයේ සිදුවීම හා පාර්ශ්වික මුල් හටගැනීම. ඔන්න ඔය කියන කාර්යන්නේ. පරිචක්‍රයේ කාර්යය. ඊට පස්සේ පරිචක්‍රයත් හරි එතකොට. දැන් එතකොට අන්තර්චර්මයත් හරි. ඊට පස්සේ පරිචක්‍රයත් හරි. ඊට පස්සේ අපිට තියෙන්නේ ඊට ඇතුළතින් තියෙන සනාර පටල කොහොමද කියලා බලන්න. සනාර පටල ගත්තයින් පස්සේ ද්විබීජ පත්‍රී ශාකයේ මුලයේ අභ්‍යන්තරයේ සම්පූර්ණ පරිචක්‍රයේ අභ්‍යන්තරයේ සම්පූර්ණයෙන්ම සනාර පටක වලට වෙන්නේ. ඒකෙදි අපි කියනවා මෙන්න මේ සෛලම ප්‍රාථමික සෛලම තාරුකාකාර හැඩයකින් තියෙනවා. තාරුකාකාර. ඒ අනුව දැන් මේ සෛලමේ ඒක බීජපත්‍රිය ද්විබීජපත්‍රිය වල සෛලම නැත්නම් සනාර පටක වල වෙනස්කම තියෙන්නේ. ඒක පොඩ්ඩක් අපි වෙනම දැක්ක ගන්න එක වඩා හොඳයි. මේ ප්‍රාථමික සෛලම දැන් ද්විබීජ පත්‍රී මුල තමයි මේ තියෙන්නේ. ඒකේ ප්‍රාථමික සෛලම දිහා බලපුවම ඒකේ සා මේකේ වෙනසක් තියෙනවා. මේකේ ප්‍රාථමික සෛලම තමයි මෙන්න මේ තුන තුන වගේ තියෙන්නේ මං හඳලා තියෙන තැන්වල මේ. ඊළඟට මේකේ ප්‍රාථමික සෛලම තමයි මේ සම්පූර්ණ ප්‍රදේශය. මේකේ මධ්‍ය භාවක් නෑ මධ්‍යෙ මොකුත් නෑ ඒ සම්පූර්ණව තියෙන ප්‍රාථමික සෛලම. ඒක අපි කියනවා මෙන්න මේ හැඩයත් නිසා තාරුකාකාර හැඩයක් තියෙනවා කියලා. තාරුකාකාර හැඩදී කියලා කියනවා. හරි ඒ කියන්නේ ඒ හැඩය අනුව තරුවක් දැකලා තියෙනවනේ තාරුකාකාරයි. හරි. ඊට පස්සේ ප්‍රාථමික ෆ්ලෝ එකම තියෙනවා මේකේ පාර්ශ්වික තාරුකාකාර හැඩති මේ ප්‍රාථමික සෛලම මේ වටක වලට පාර්ශ්විකව ඇලි විදිහට ඇලියක් කියපම උගල දන්නව නිකන් අර මේ පොඩි කාණුවක් ඒ වගේ අදාසන්න ඇලියක් කියලා කියන්නේ ඒ වගේ විදියට මේක දැන් ත්‍රිමාන ව්‍යුහයන්නේ මුල මෙහෙම ත්‍රිමානවනේ තියෙන්නේ. ඒතොර මේවා ඇලි විදියට ඔම තියෙනවා. මේ පටකේ තියෙනකොට මේකේ ඇලියක් විදියට ප්‍රාථමික ෆ්ලෝ එම තියෙනවා. මොනවට පාර්ශ්වද? ප්‍රාථමික සෛලම වලට පාර්ශ්වද? එනවා ඒකේ පීටි මෙහෙමයි මේකේ පීටි ගත්තාම මේකේ මේ තියෙන ප්‍රාථමික සෛලම ප්‍රාථමික ෆ්ලෝ එම ඒවා වඩයාකාරව තමයි තියෙන්නේ.
වලයාකාර වගේම එකක් පසුපස එකක් මාර්වෙන් මාර්වට පසුපස නෙමෙයි මාර්වෙන් මාර්වට හරි ප්‍රාථමික සයිලෝ ෆ්ලෝරේ තියෙන මාර්වෙන් මාර්වට වලයාකාරයි ඒකේ මධ්‍ය ප්‍රදේශය ගත්තාම මේ හරය කියලා පිට එක නම් කරන්න පුළුවන් ඒක මෘදුස්තර සයිලෝ වලින් තමයි හැදිලා තියෙන්නේ මෘදුස්තර සයිලෝ මේකේ මේකක් දකින්න හම්බෙන්නේ එන වෙනස්කම් වලදීත් අපිට කියන්න පුළුවන් මෙයාගේ මේ සයිලම් ෆ්ලෝයම් වල තියෙන වෙනස්කම් වගේම පරිචක්‍රය පරිචක්‍රය ගැන වෙනස්කමක් තියෙනවා විශේෂ පරිචක්‍රය කියන්නේ මේක මෙම හිතලා ගන්න තියෙන්නේ මෙයාගේ මේක පරිචක්‍රය ගත්තයින් පස්සේ පරිචක්‍රයේ කාර්ය ද්විබීජපත්‍රී ශාක වල මොකද්ද ද්විතීක වර්ධනය ඒක අපි කලින් කිව්වා ද්විතීක වර්ධනයට දායක වීම සහ පාර්ශික මුල් හට ගැනීමනේ विस्तर අර පොඩි දේවල් ටික පොඩි තැන් ටික තමයි මතක තියාගන්න ඕනේ. මේ වායකය ඇදලා තියෙන්නේ මොනවද? ඒකේ කාර්යය මොකද්ද? ඊට පස්සේ අන්තස්ජර්මයට අපම ඒකේ තියෙන මොනවද විශේෂ ලක්ෂණ? ඒක තනිසයි විස්තරයක්ද? ඒකේ තියෙන කැස්පාර් පටිය කියන්නේ මොකද්ද? අන්න ඒ කරුණු ටික පොඩ්ඩක් තැනින් තැන මතක තියාගෙන ඒක විස්තර කරන්න ලැබෙන්නේ බලට ආවට පස්සේ. ඒතර ගන්න පොයින්ට් ටික ඔක්කොම හම්බෙනවා. හරි. එහෙනම් අපි මේ එකම යනවා ප්‍රාථමික කන්ද අපි දැන් මේ කතා කරේ ප්‍රාථමික මුලනේ ඉතින් ප්‍රාථමික කන්දෙහි ව්‍යුහය සාකච්ඡා කරන්න බලනවා අපි. ඒකටත් අර වගේම රූප සටහන් දෙකක් තියෙනවා. මේ දෙක පටලවා ගන්න එපා. මුල මෙහෙමයි කන්ද මෙහෙමයි කියලා මේවා නිතර දකින්න දැනගාරි මේවා ඇඳලා තියාගත්තලු වඩා හොඳයි. ඒකෙන් මේ වගේ එක බීජපත්‍රි සහ එක බීජපත්‍රි වලට යම් යම් වෙනස්කම් අපි සලකන්න ඕනේ. මේ තමයි ද්විබීජපත්‍රි මම හඳින්ද යන්නේ. ඒතර එයාගේ මෙහෙම ව්‍යුහයක් තියෙනවා. අර මුල වගේම තමයි. බාහිරින් අපි කරමු. ඊට පස්සේ තියෙනවා අභ්‍යන්තරයට ගියාන් පස්සේ සනාල කලාප. මේ විදිහට. සනාල කලාප ඔය විදිහට තියෙනවා. මේ හඳින්න එකක් බලා ගන්න ඕනේ. මොකද මේ හැම අවස්ථාවකම අනිවාර්යයෙන් මේකේ රචනා ප්‍රශ්නයක් ආවොත් අනිවාර්යයෙන්ම මේ රූප සටහන ඔයාලා අඳින්න ඕනේ රූප සටහන ඒගොල්ලෝ බලනවා හරි මෙන්න දැන් සෑහෙන දුරකට සාර්ථකයි රූප සටහන ඒකේ උත්තරය දැන් මුලිය තරම්වත් ඒක අමාරු නෑ පොඩ්ඩයි රූපසටහනට තියෙන්නේ ඒක පැහැදිලි කරගන්න ඕගොල්ලන්ට පහසුයි ඊට පස්සේ මේකේ නම් කරන කොටස් ටික ගත්තොත් අපිට නම් කරන්න පුළුවන් මෙන්න මේ විදිහට මේ ද්විබීජපත්‍රි මේ ඒක බීජපත්‍රි කියවන්නේ ඒ අනුව මෙයාගේ මේ අර කලින් වගේම පරි මේ අපිටර්මය මේ මෙයාගේ අපිටර්ම ඒ කොටස් දෙක එකයි ඊළඟට මේ තමයි මෙයාගේ එක සනාල කලාපයක් හරි සනාල කලාපයකට තමයි මම මේ සංගරවරණ දැම්මේ. මෙයාගේ සනාල කලාපයක් ගත්තොත් මේ තියෙන්නේ. ඊට පස්සේ මේ තියෙන්නේ මෙයාගේ බාහිකය. මෙයාට බාහිකයක් කියලා විශේෂිත වෙලා නැහැ. අපිට අඳුරා ගන්න බෑ බාහිකයක් එයාට. ඊළඟට මේ තියෙන්නේ මජ්ජාව. මැද ප්‍රදේශය. සනාල කලාපයක් ගත්තාන් පස්සේ ඒකේ ඇතුළතට වන්නට එහෙම නැත්නම් අපි කියනවා මජ්ජාව දෙසට වන්නට තියෙනවා ප්‍රාථමික සයිලම්. आवरण ඉවගේම තමයි මෙන්න මේ ඇතුළම ඉරක් වගේ ගාලා තියෙන එකට අපිට කියන්න පුළුවන් කැම්බියම් පටකය.
හරි ඔච්චරයි ඒකේ නම් කරන්න තියෙන්නේ මේකේ සමාන කලාපයක් අපි නම් කරගත්තා ඒකෙත් මේ විදිහේ වෙන්වීමක් සයිලම් ප්‍රොබ්ලම් විදිහේ වෙන්වීමක් තියෙනවා හරි අපිට ඕන නම් එම නම් කරන්න පුළුවන් හරි ඒක අපිට පැහැදිලි නෑ නමුත් හරි මේකත් මේක මේ පැත්ත සයිලම් මේ පැත්ත ප්‍රොබ්ලම් කියලා මෙතනදී අපි පැහැදිලි කිරීමක් අවශ්‍ය නැහැ ඒක බීජපත්‍රි ශාකයකට අදාළව සමාන කලාපයක් ඕගොල්ලෝ නම් කරලා අපි ternary නම් කරා නම් ඇති ඉතුරු මේ මැද නැත්තම් මේ ඉතුරු පටකයට අපිට කියන්න පුළුවන් පූරක පටකය කියලා පොදුයි. ඒ කියන්නේ ඒකේ බාහිකයක් මැදයක් නැහැ. හරි. දැන් අපි බලාගෙන යනවා එක එකක් කොටස් වල තියෙන කාර්යයන් මොනවද කියන එක. බලලා කරමු. අපි ternary ගත්තා. අපි ternary මේ කඳනේ දැන් මේ කතා කරන්නේ. කඳ කියලා කියන්නේ ශාකයක වායව. ඒ කියන්නේ කලින් අපි කතා කරේ මුල දැන් එන්නේ කඳට. මේ හරි. එයානෝ කඳේ මොකක්ද තියෙන්නේ කඳේ අභිජර්මයනොත් අර කලින් වගේම තන්සාලි ඉස්තරයක වගේ මේ අභිජර්මයේ පටකේ වෙන්නේ ඒක එයාගේ තියෙනවා විශේෂිත ව්‍යුහයක් විදිහට නැත්නම් විශේෂණයේ උ සයිල අරගෙන තිබි මූලකේශනේ මේකේ තියෙනවා පාලක සයිල ඒ නිසා ඒවා කඳේ පෝටිකා වලින් සමන්විතයි කියලා අපිට කියන්න පුළුවන් එතකොට මේ අභිජර්මයේ වගේන් එයානෝ දායක වෙනවා ප්‍රධාන වශයෙන් අර යාන්ත්‍රික හානි වලින් ආරක්ෂා වෙන්න වියර් ජනකිනියන ආරක්ෂා වෙන්න වගේම වායු වමාරුවට මෙතෙන්දි දායක වෙනවා කවුද අපිචර්ම ඒ දායක වෙන්නේ යාගේ තියෙනවානේ මේ පාලක සයිල වලින් වායු වමාරුවට දායක වෙනවා හරි ඊට පස්සේ ඊළඟ කතා වෙන්නේ මෙහෙම දැන් අපිචර්මයට ඇතුළතින් අපිචර්මයට ඇතුළතින් ගොඩක් වෙලාවට ප්‍රාථමික අවස්ථාවේදී මෙයාට තියෙන්න පුළුවන් ස්ථූල කෝණාස්තර පටකය හරි ස්ථූල කෝණාස්තරේ තියෙන්න පුළුවන් අපි එක කිව්වා ස්ථූල කෝණාස්තර පටකය ගැන කතා කරනකොට මෙන්න මේ ඔන්න හම්බ වෙනවා අපිට ස්ථූල කෝණාස්තර අපි කලින් ඉගෙන ගත්තා මේ පටකයක් තියෙන වෙලාවට ඒ කියන්නේ මෙන්න මේ විදිහට අපිචර්මයට ඇතුළතින් කොහොම ස්තරයක් විදිහට ස්ථූල කෝණාස්තරේ පවතින්න පුළුවන් ඒක හේතුවක් වෙනවා එයාගේ සංධාරණයට තවදුරටත් සංධාරණය සපයන ඊට පස්සේ අපිචර්මයෙන් ඇතුළට ගියාපුවම තියෙන්නේ මොකද්ද බාහිකය මේ නම් කරලා තියෙන්නේ ඉතලේ ගන්න තියෙනවා නම් කරලා නැහැ ඒක ඕගොල්ලෝ නම් කරගන්න බාහිකය අර විදිහට මුලේ බාහිකය වගේම තමයි සමන්විත වෙන්නේ මොනවද මුළුස්තර සයිලෝ වලින් ලිහිල් ඇසිරිච්ච මුළුස්තර සයිලෝ වලින් සමන්විත වෙනවා මේ බාහිකය ඒක බාහිකය අපි කියනවා සමන්විත වෙනවා මොනවාද මුළුස්තර සයිලෝ වලින් ඒකේ කාර්ය වෙන්නේ එතකොට අර සාමාන්‍ය කාර්යයම තමයි සංචිත ක්‍රීමක් යම් කිසි තත්ත්වයකට සිදු වෙන්න පුළුවන් ඒ වගේම ද්‍රව්‍යවල පරිවහනයක් ළඟ කෙටි දුර පරිවහනයක් ඒ වගේ සිද්ධ වෙනවා මේ බාහිකයේ තියෙන මුළුස්තර සයිල හරහා ඒ වගේම මේ බාහිකයේ පටක අතර ඒ කියන්නේ දැන් බාහිකේ අපි පොඩ්ඩක් බාහිකේ යන්න මේ විදිහට බාහිකයේ මුළුස්තර සයිල වම් තියෙනවා මේකේ තියෙනවා තන්තු මොන තන්තුද දෘඩස්තර තන්තු ඔය විදිහට අපිට හරස් කඩක මෙහෙම දකින්න පුළුවන් ඒවා මේ මෘදුස්තර සෛල අතර මොන තන්තු පිටන දික් කඩක වගේ ගත්තොත් මෙහෙම රැහැන්නේ තියෙනවා බාහික පටකේ ඔය විදිහට තියෙනවා දැන් මේකේ ත්‍රිමාන විභව මෙහෙම සැලකුවොත් බාහිකේ මෙහෙම නම් මේක අරාම තියෙනවා මෘදුස්තර තන්තු ඒ තන්තු තිබීම නිසා අර වගේ සංධාරණයක් ඇති වෙනවා කවුරු වගේද ස්ථූල කෝණාස්තරයේ තිබීම වගේම සංධාරණයට දායක වෙනවා මේ දෘඩස්තර තන්තු පැවතීම. ඊට පස්සේ සනාල කලාප වලට එනකොට දැන් ඔය කිව්ව කතා මෙයාගේ ගොඩක් වෙලාවට ඒ කියන්නේ දෘඩස්තර තන්තු තියෙන්න පුළුවන් නමුත් වාහිකයක් නැහැ. ඒක බීජපත්‍රිය වල වෙනස තමයි ඒක. දැන් අපි ඕගොල්ලෝ උනත් විස්තර කරනකොට මුලින් මේ දෙකම පටලවා ගන්න යන්න එපා. මුලින් මෙයා විස්තර කරලා ඉඳ දැන් බීජපත් ගොඩකට අහන්නේ එකයි ඕගොල්ලන්ගෙන් බොහෝ විට. එහෙම නැත්නම් මෙහෙම ප්‍රශ්නයක් ඇහුවා කියනකොට ශාකයක ප්‍රාථමික කන්දේ විව්වේ විස්තර කරන්න. ඒකට අනිවාර්යෙන් දෙකම අවශ්‍ය වෙනවානේ. ඒ වගේ ලාවට ඕගොල්ලෝ කරන්න ඕනේ මුලින් මේක විස්තර කරනවා. වැඩිම විස්තර කරන්න පුළුවන් එක අපි විස්තර කරනවා මුලින්. ඒක විස්තර කරන් ගිහිල්ලා අන්තිමට වගේ කියනවා මෙන්න මෙයා මේ විදිහෙන් වෙනස්කම් ඇතුව තියනවා මේ අර මේ බීජපත්‍රි ශාකයකට වඩා සමානයි ඒක බීජපත්‍රි මේ කන්ද නමුත් එයාගේ මේ විදිහ වෙනස්කම් තියෙනවා කියලා අපිට කියන්න පුළුවන්.
ඒ ඇති නැතුව ඒක වෙන වෙනම ආයෙ මුලින් ඉඳලා විස්තර ගන්න අවශ්‍යතාවයක් නැහැ ඒක. දෙකම සම්පූර්ණ මේකත් එක්ක මේක පටලවා ගන්නත් එපා. මුලින් මේක විස්තර කරලා ඉන්න. යනවා දැන් අපි ආවේ මේ විදිහටනේ අපි චර්මය හරි බායිකය හරි බායිකයට සම්ධාරණයක් දෙන්න ස්තුල කෝණාස්තර සතුරස්තර තියනවා කිව්වා. ඊට ඇතුළතින් තියෙන මොනවාද සනාල කලාප. සනාල කලාප තියනවා වලේ ආකාරව. අර අරකේ මුලේ තිබුණේ ඒක බිජපත්‍රි වල ඒ වගේ මේකේ කඳේ තියෙන වලේ ආකාර සනාල කලාප විදියට. ඒ අනුව දැන් අපි ජර්මය හරි බායිකය හරි ඊට පස්සේ සනාල කලාපයකට විස්තර කරන්න අපුවා මෙයාගේ සනාල කලාපයේ තියෙනවා ප්‍රධාන වශයෙන් සෛල මහා ෆ්ලෝර මොනවද ඒකට කියන්න ඕන අනිවාර්ය ප්‍රාථමික සෛල මහා ප්‍රාථමික ෆ්ලෝරම කියලා. දැන් ප්‍රාථමික සෛලම තියෙන්නේ කොහොමද මජ්ජාව දෙසට. හරි මේ තියෙන මජ්ජාව මජ්ජාව දෙසට වන්නට තමයි මොනවා තියෙනවද ප්‍රාථමික සෛලම තියෙන්නේ. බායිකයේ දෙසට වන්නට තියෙනවා ප්‍රාථමික ෆ්ලෝර. එහෙමයි අපි කියන්නේ. පීටීම විස්තර කරනකොට අනිවාර්යෙන් එහෙමයි. ඒතකොට ඒවා බහුවන් වලින් ඉන්න පුළුවන් ඔයාලට හරි වැරදි තෝරන්න මම අර කන් කිව්වා වගේ. ඊට පස්සේ මේ පටක දෙක අතර සෛ ප්‍රාථමික සෛලම හා ප්‍රාථමික ෆ්ලෝර අතර තියෙනවා කැම්බියම. ඒක ඉදිරි විභාජන කටයුතු වලදී ශාකයක දෙතික වර්ධනය වගේ සිද්ධ වෙනකොට ඒ විභාජක පටකේ වැදගත් වෙනවා. හරි. එකෙනි ගම් කිව්වම ඇති බලයක් තියෙනවා කිව්වත් ඇති මෙතන. ඊට පස්සේ ඒ වගේම ඒ සනාල කලාප වල බාහිරින් නැත්නම් පිටතින් මොකක්ද තියෙන්නේ? දුඩස්තර පටකයක් තියෙනවා. හරි. ඒකිනුත් ඒ සනාල කලාප වලට සම්ධාරණයක් ලබා දීමට දායක වෙනවා ඒ දුඩස්තර සෛල ගොනු. ඊට පස්සේ ඇතුළත සනාල කලාපයේ විදිහට වලයාකාරව ඔය විදිහට තියෙනවා. ඒ ඇතුළත සනාල කලාප වලින් ඇතුළත ප්‍රදේශයේ අබහුව අර ලිහිල් වැසිරුණු මුදුස්තර සෛල වලින් සමන්විත මජ්ජාව සකස් කරනවා කියලා අපි කියනවා. හරි. ඔය ටික තමයි එතකොට දිබීජ පත්‍රී ශාකයක කඳ ප්‍රාථමික. ඒකෙදි ඒ කරුණු ටික ඔගොල්ලෝ සම්පූර්ණ කරගත්තා නම් හරි. ඊළඟට අපිට මේකේ තියෙන වෙනස්කම් මෙයාගේ වෙනස්කම් මොනවද? දැන් පැහැදිලිව දකින්න පුළුවන් වෙනස්කම් තියෙනවා හතරක්. ඒ හතර කිව්වා නම් ඇස් දැන් මෙයා මේ වගේ වෙනස් වෙනවා. එහෙම කියලා රූපතරණය දනන් හරි අර වගේ ප්‍රශ්න. එක වෙනස්කමක් තමයි සනාල කලාප වල මේ කැම්බීම. හරි. සනාල කලාප වල සයිලම් ෆ්ලෝයම තියෙනවා. හැබැයි ඒ දෙක අතර කැම්බීමක් නැහැ. ඒ තමයි පළවෙනි එක. පළවෙනි වෙනස්කම ඒක කැම්බීම. දෙවෙනි එක තමයි මජ්ජාව බාහිකය විදිහට පටක විභේදනයක් වෙලා නැහැ. තනි පූරක පටකයක් විදිහට තමයි ඒ පූරක පටකයේ සනාල කලාප තියෙන්නේ. ඊළඟට මේකෙදි සනාල කලාප වල යම්කිසි නිශ්චිත පිළිවෙලකට ඒවා තිබුණා නේ. වලයාකාරෝ කියන්නේ මේක එහෙම නැහැ. සනාල කලාප විසිරීලා තියෙනවා. සනාල කලාප විසිරී පවතී කියන එක කන්දේ. ඊට පස්සේ තව මේකේ කරුණක් විදිහට අපිට දාන්න පුළුවන් මෙන්න මේ දෘඩස්තර තියෙනවනේ දුරස්තර පටකය සනාර කලාපවල මෙයාගේක තියෙන්නේ එක්තරා ප්‍රදේශයකට වෙන්න විතරයි සනාර කලාපේ එක්තරා ප්‍රදේශයක විතරයි යාගේ දුරස්තර පටකේ තියෙන්නේ මෙයාගේ සනාර කලාපයක් ගත්තොත් සනාර කලාපේ වටේම තියෙනවා දුරස්තර පටකේ කියන්නේ මෙහෙම මේ සනාර කලාපේ නම් ලොක් කරලා ඇඳාම මෙහෙම සෛලම ෆ්ලෝයම මේ විදිහට වෙන් වෙනවා නම් මෙන්න මේ විදිහට වට කරලාම තියෙනවා මොන පටකේද දුරස්තර පටකේ අන්න විදිහට මෙයාගේ සනාල කලාපේ විතරක් මම ඇන්දොත් ඒක මේ වගේ මේව කැම්බියම තියෙනවා ඒක මේම තියෙන මේ තියෙන දුරස්තර නිකන් කොපුවක් වගේ ඔය වෙනස්කම් ටික වෙනස්කම් හතරක් අපි දැන් සඳහන් කරන්නේ මේ වෙනස්කම් හතර තමයි ඒක බීජපත්‍රී සහ බීජපත්‍රී කඳෙහි ප්‍රාථමික වූයේ වෙනස්කම් විදිහට අපිට දකින්න පුළුවන් මේ ඒක බීජපත්‍රි ඔය පොල් ගාක් වගේ ගත්තාම ඒකේ කීරි වගේ අපි කියන්නේ කීරි තියෙනවා කියලා කියන්නේ පොල් කීරි කියන්නේ ඒ තමයි මේ වගේ සනාර කලාප. දුඩස්තර පටකෙන් වට වෙච්ච සනාර කලාප තමයි අපේ කීරි විදියට දකින්නේ. හරි. ඒවා අයයි සමිමත් ඇනෙනවා එහෙම කියලා කියන්නේ. හරි. ඔන්න එතකොට ප්‍රාථමික කඳේ ව්‍යුහයත් හරි. දැන් ප්‍රාථමික මූල හරි ප්‍රාථමික කඳ දැන් ඕගොල්ලන්ට මේක පැහැදිලි වෙන්න ඕනේ මම විස්තර කරන් ගියේ මම 아무තු දෙයක් කරාද මෙතෙන්දි කියලා. මේක කඳ දිහා දැක්කමත් එපා වෙන ගානට තිබුණ එක දැන් සාමාන්‍ය මට්ටමට ඕගොල්ලන්ට අනිවාර්යෙන් පුළුවන් වෙන්න ඕනේ. මොකද මේකේ ලොකු දෙයක් කරේ නැහැ නේ මෙතන. 아무තු දෙයක් මම කරේ නැහැ. මම කරේ
රූප සටහන ඇඳ හරියට ඒකේ තියෙන කොටස් ටික නම් කරගෙන ගිහිල්ලා ඒ කොටස් දිහා බලාගෙන විස්තර කිරීම සිදු කරපොයි. ඉතින් ඕගොල්ලෝ තිබාට ගියන ඒක ටික කරා නම් ඔය මම කියපු හැම කරුණක්ම ඒ මාකේකේ අන්තර්ගත වෙනවා. ඊට එහා පිට කරුණු එන්නේ නැහැ. හරි. මම හිතනවා ඒක ඕගොල්ලෝ සාර්ථක කරගනීවි කියලා. මේ ප්‍රශ්න වලදී බලමු මේක කොහොමද ප්‍රශ්න එන්නේ සහ ඒවට උත්තර දියන්න ඕන කොහොමද කියලා. මේක ඊළඟ පාර්ට් එක වෙන්නේ ද්විතීක වර්ධනය. ශාකයක සිදුවන ද්විතීක වර්ධනයට අපි එන්නේ. संक्षिप्त अंतर्गत आयुमेटी द्वितीय වර්ධනයක් කියන්නේ මොකද්ද? දල වශයෙන් මේකේ අදහස ශාකයක දැන් ප්‍රාථමික වර්ධනය කිව්වහම ශාකයක් උසින් වැඩි වීම. මුලින්ම ඕගොල්ලෝ දැන් බීජයක් මොකරි බර කරපුවාම මේ ශාකය උස යන එක නෙවෙන්නේ. එකම කඳේ එකම විශ්කම්භයක් එක්ක එයා සෑහෙන උසකට යනවා. අපිටත් වඩා උස යන තරමට එයා දැන් කොස් වර්ග වගේ ගත්තොත් මුල් පැලේ කඳ වෙනස් වෙන යන කඳ එකම සයිස් එකෙන් සෑහෙන කාලයක් ඉහළට යනවා. ඒකට අපි කියන්නේ ප්‍රාථමික වර්ධනය කියලා. ද්විතීක වර්ධනය කියලා කියන්නේ යම් කිසි මොහොතකින් පස්සේ කාලයකින් පස්සේ ශාකයක කඳ මහත් වීමේ ක්‍රියාවලිය සිද්ධ වෙනවා. ඒ කියන්නේ කඳෙත් වෙන්න පුළුවන් මුලෙත් වෙන්න පුළුවන්. හැබැයි මේක ගොඩක් වෙලාවට වෙන්නේ ද්විබීජපත්‍රි ශාකවල. දැන් පළවෙනියටම ඔයගොල්ලෝ කියන්න ඕනේ මේක මෙන්න මෙහෙම ක්‍රියාවලියකට තමයි අපි ද්විතීක වර්ධනය කියලා කියන්නේ. ඒ කියන්නේ ශාකයක මුල හෝ කඳ විශ්කම්භයෙන් වැඩිවීම නැත්නම් පරිධිය වැඩිවීම. ඒක වෙන්නේ එක වර්ගයක් ද්විබීජපත්‍රි ශාක. දැන් ද්විබීජපත්‍රි ශාකවල සියල්ලගේම වගේ ද්විතීක වර්ධනය සිද්ධ වෙනවා. ඊට පස්සේ විවෘත බීජක ශාක द्विबीजपत्री ශාක සහ විවෘත බීජක ශාක සියල්ලගේ මම මේක වෙනවා. ඊළඟට අපි මේවට කියනවා කාෂ්ඨීය ශාක කියලා. සරි කාෂ්ඨී ඒ වගේම බහුවාර්ෂික. ශාක බොහොමයක මොනවා වෙනවද? ද්විතීක වර්ධනය සිද්ධ වෙනවා කියලා අපි කියනවා. කාෂ්ඨීය ශාක. කාෂ්ඨීය ශාක කියන්නේ කාෂ්ඨයක් තියෙන ශාක. කාෂ්ඨය කියන්නේ මොකද්ද? ද්විතීක සෛලම. එහෙනම් වෙන විදිහකින් කිව්වොත් ද්විතීක සෛලම ධර්ම ශාකවල ද්විතීක වර්ධනය සිද්ධ වෙනවා. ද්විතීක සෛලම කියන්නේ ඒවත් වෙන්නේම ද්විතීක වර්ධනය තමයි. ඊළඟ බහුවාර්ෂික. බහුවාර්ෂික කියලා කියන්නේ ඒ කියන්නේ එක ඍතුවකින් මේ තමන්ගේ ජීවිත කාලය ඉවර වෙන්නේ නැති ශාක. දැන් ඔය වගා කරන ගොඩක් ශාකවල එහෙම මේ ඉවර වෙනවනේ කාලේ අවුරුද්දයි නැත්නම් දෙකයි එයාගේ පළදාව දෙන්නේ. ඊට පස්සේ නිකම්ම ශාකය මැරිලා යනවා. දැන් ඉඟුරු කියලා හිතන්නකෝ. ඉඟුරු ගහකින් අපිට එක ගහක් හිටවල පුළුවන්ද? අවුරුදු 10 15ක් මේ අසන අලගන්න බෑනේ. අනිත් දැමිස් ගහක් වුණත් එහෙමයි. එකෙන් ගන්න පුළුවන් කාලයක් තියෙනවා. ඒතකොට එහෙම ඒවට අපි කියනවා ඒක වාර්ෂික කියලා. කොස් ගහක් වගේ සරතපුවම ඒක බහුවාර්ෂික. ඒ වෑ එහෙම මේ එක අවුරුද්දකින් මැරිලා යනවා කියලා නෑ.
සෑහෙන කාලයක් දීර්ඝ කාලීනව ඒවා තියෙනවා. යනවා මෙන්න මේ කියන ශාකවල ප්‍රධාන වශයෙන් ඔය ද්විතීක වර්ධනය සිද්ධ වෙනවා. ද්විතීක වර්ධනය කියන මොකද්ද කියන එක හරි ඒක සිද්ධ වෙන්නේ මෙන්න මේ ශාකවල කියලා ඊළඟට කිව්වා. ඊළඟට අපි කියන්න ඕනේ ද්විතීක වර්ධනය සඳහා වැදගත්ම පටක දෙකක් තියෙනවා. එකක් තමයි සනාල කැම්බියම්. අනිත් එක තමයි වර්ග කැම්බියම්. සනාල කැම්බියම් සහ වර්ග කැම්බියම් කියන පටක දෙක නිසා තමයි ශාකයක ද්විතීක වර්ධනයක් සිද්ධ වෙන්නේ. සනාල කැම්බියම් කියන්නේ මොකක්ද කියන එක දල වශයෙන් ඔයගොල්ලෝ අයිඩියා එකක් ගත්තොත් අපි කලින් අර ප්‍රාථමික කන්දේ විවේ කතා කරනකොට ඒක මෙන්න මේ විදිහේ අපි දැක්කා. සයිලම් ෆ්ලෝයම් අතර සනාර කලාපවල තිබ්බනේ මෙහෙම මේ කැම්බියම. මෙන්න මේ කැම්බියම සහ මේ අතරමැද්දෙන් තියෙන මෘදුස්තර සයිල වායකයා මැදියාව සම්බන්ධ කරන මෘදුස්තර සයිල නිකන් ඒවා මේ රැහන් වගේ තියෙන පොඩ්ඩියට ඒ අතර තියෙන සයිලවල සයිල විභාජන හැකියාව ලබා ගන්නවා. විභාජන හැකියාව ලබාගෙන ඒවත් විභාජක සෛල බවට පත් වෙනවා. ඔන්න ඔය විදිහට මෙයා හදනවා කැම්බියමක්. ඒකට තමයි අපි කියන්නේ සනාල කැම්බියම කියලා. දැන් කෙනෙක් මෙන්න මේකට විතරක් සනාල කැම්බියම කියනවා නම් ඒක වැරදි. සනාල කැම්බියම කියන්නේ එක්තරා කාලයකදී තමයි මේක ශාකයක ඇති වෙන්නේ. ඒ අර මොදුස්තර සෛලවල එකතු වෙලා එකතු වීම තුලින් මේක වලයාකාරව සනාල සිලින්ඩරයක් වගේ දකින්න පුළුවන්. දැන් කඳ කිව්වා මෙහෙමනේ අපි කඳ ගන්නෙ නේද? ත්‍රිමාන ව්‍යුහයේ. ඒක මේ ත්‍රිමාන ව්‍යුහයේ මේ විදිහ සිලින්ඩරයක් වගේ මේක අරස් කඩක දැන් ඕගොල්ලන් ත්‍රිමානව හිතා ගන්න පුළුවන් වෙන්න ඕනේ. අරස් කඩ ගත්තාම මෙහෙමයි මේ ඇඳෙම ත්‍රිමාන ව්‍යුහය. ඒ කියන්නේ උඩින් මේක වලලා වගේ තමයි මේ තියෙන්නේ. එනම මේ සනාල පටක මේ සියලු දේවල් වල ත්‍රිමාන ව්‍යුහයක් ඕගොල්ලෝ හිතා ගන්න ඕගොල්ලන් පුළුවන්කම තියෙන ලෝක. හරි. එයා සනාර කලාපයක් ගත්තාම මෙහෙම අපි වඳින එක. ඔහොම කලාපයක් වඳින්නේ නැහැ. මේ පැත්තෙන් සයිලම මේ පැත්තෙන් ෆ්ලෝයම වගේ. සර් මේ පැත්ත සයිලම මේ පැත්ත ෆ්ලෝයම. ඒක කැම්බියමත් ඒ විදිහටම වලයක් විදිහට තියෙනවා. මොන මේ වලයක් කියන්නේ ඒක සිලින්ඩරය කියලා අපිට කියන්න පුළුවන් හැඩය අරන්. ඒ අනුව සනාල කැම්බියම තිවෙන්නේ මේ ආකාරයෙන් එක සනාර සිලින්ඩරයක් ලෙස පවතිනවා කියන එක ඔයගොල්ලන්ගේ පොයින්ට් එකක් වෙනවා. අර මේ අරස්කඩක යුදයක් බලපුවා. හරි දැන් යම් කිසි අපි ආරම්භයක් මෙතන ද්විතීක වර්ධනයට අරන් තියෙනවා. මේ කියන්නේ ඒකේ ද්විතීක වර්ධනය කියන්නේ මොකද්ද? ඒක වෙන්නේ කොහෙද්ද? ඊට පස්සේ ද්විතීක වර්ධනයට අදාළ පටක දෙක. හරි. එතන ඉස්සරහට ගියාම අපි සනාල කැම්බියම ගත්තාන් පස්සේ සනාල කැම්බියමේ කාර්යභාරය අපි මුලින්ම බලමු. සනාල කැම්බියමෙන් හැමතිස්සෙම කරන්නේ සනාල පටක. නැත්නම් අපි කියනවා ද්විතීක සනාල පටක නිපදවීම. ඒකේ කාර්යභාරය ඒක ද්විතීක සනාල පටක. ද්විතීක සනාල පටක තවදුරටත් විස්තර කරපු මොනවද? ද්විතීක සෛලම හා ද්විතීක ෆ්ලෝයම. ද්විතීක සෛලම හා ද්විතීක ෆ්ලෝයම ඒවා කුරු පැහැදිලිව මම ලොකු ලියන්නේ නැහැ මම ලියගෙන යනවා ඔයගොල්ලෝ තේරුම් ගන්න මේ කියන එකත් එක්ක හොඳට අහගෙන යනවා. ද්විතීක සනාල පටක ඇති වෙන ආකාරයත් අපි දැන් කියන්න ඕනේ කොහොමද ඇති වෙන්නේ. ද්විතීක සෛලම කවුරු දෙසටද ඇති වෙන්නේ? දැන් මේකේ මේ රූප සටහන මම නම් කරවෝ. මේ රූප සටහනේ තාමත් මේ තියෙන ඒවා මොනවද? ප්‍රාථමික සෛලම, මේ ප්‍රාථමික ෆ්ලෝයම, මේ නිකන් අර ද්විතීක වර්ධනය ආරම්භ කරපු ශාකයක් වගේ නේ මේක හරියට නිකන්. එහෙනම් මේකේ ප්‍රාථමික සෛලම් ප්‍රාථමික ෆ්ලෝයම තියෙනවා. දැන් ද්විතීක පටක ඇති වෙන්නේ මෙන්න මේ විදිහට. ඒ කියන්නේ ප්‍රාථමික සෛලම දෙසට තමයි ද්විතීක සෛලම ඇති වෙන්නේ. ප්‍රාථමික ෆ්ලෝයම දෙසට තමයි ද්විතීක ෆ්ලෝයම ඇති වෙන්නේ. අන්න ඒක තවත් කියන්න ඕනේ. එතකොට ද්විතීක සනාර පටක ඇති වෙනවා කොහොමද ඇති වෙන්නේ? ප්‍රාථමික සෛලම දෙසට ප්‍රාථමික ෆ්ලෝයම ද්විතීක ප්‍රාථමික සෛලම ප්‍රාථමික සෛලම දෙසට ද්විතීක සෛලම ප්‍රාථමික ෆ්ලෝයම දෙසට ද්විතීක ෆ්ලෝයම විදිහට තමයි ඇති වෙන්නේ. එහෙනම් අපි කිව්වේ නේ සනාල සිලින්ඩර නැත්නම් සනාල කැම්බියම පිහිටන ස්ථානය. ඒකත් අර විදිහටම කියන්න පුළුවන් ඕගොල්ලන්ට. පිහිටන්නේ කොහොම කොහොම අතරද? ප්‍රාථමික සෛලම හා ප්‍රාථමික ෆ්ලෝයම අතර සරලව එක්කී.
ප්‍රාථමික ෆ්ලෝයම් හා ප්‍රාථමික සයිලම් අතර මොනවා පීඩනවද? සනාර කැම්බියම පීඩන. ඒතර ඒකෙන් ඒකේ ක්‍රියාකාරීත්වයෙන් ද්විතීක සනාර බඩකවන සයිල් ද්විතීක සයිලම් හා ෆ්ලෝයම් ඇති වෙනවා. ඒ ඇති වෙන්නේ කොහොමද කියන එකත් අපි කිව්වා මෙතන. ඊට පස්සේ තව ටිකක් ඕකේ ගැඹුරට ගියෝ මේ ඔය ක්‍රියාවලියම තමයි. නමුත් ඒකේ පොඩ්ඩක් විතර අපි විස්තරාත්මකව කතා කරන්න යනවා. ඒ අනුව දැන් මේ අපි ඉන්නේ මුලින්ම කිව්වා ද්විතීක වර්ධනය වෙන්නේ මොකද්ද? ඊට පස්සේ කොයි වගේ ශාකවලද වෙන්නේ? ඊට පස්සේ මේ දක්වා ඇවිල්ලා තියෙනවා දැන්. හරි. දැන් මෙතෙන්දී මේකෙන් අපි මේ දැනට කරලා තියෙන්නේ නැත්තම් අපිට පේන්න තියෙන්නේ රේඛා සටහන. දෙනවා මේ ඩයග්‍රම්ස් වල ගත්තාම සෛල සටහන් සහ රේඛා සටහන් කියලා දෙවක්. මේ අපි ඇඳලා තියෙන රේඛා සටහනක්. මෙතනදී අපිට සෛල සෛල විදිහට වෙන් වෙච්ච පේන්නේ නැහැ. ඇත්තටම ගත්තොත් මේවා ඔක්කොම මෙහෙම මෙහෙම පොඩි පොඩි සෛලනේ මේ අතරම තියෙන්නේ. මේවා විභාජක සෛල. ඊට පස්සේ මේ සනාල කලාප වල ගත්තොත් මේවා සනාල සෛල වාහිනිය තියෙන්න පුළුවන්, වාහකාප තියෙන්න පුළුවන්. එහෙම එහෙම සෛලම සෛල වශයෙන් ගත්තොත් සෛල සටහන නෙමෙයි මේ තියෙන්නේ රේඛා සටහන. සෛල සටහන් කියන જાතියකුත් තියෙනවා. විභාගයට සෛල සටහන් ආපු අවස්ථාවක් තියෙනවා. දැන් ළමයින්ට රේඛා සටහනක් තමයි ඕගොල්ලන්ට අධ්‍යයනය කරන්න තියෙන හැබැයි සෛල සටහනක් දීලා ප්‍රශ්න අහන වෙලාවල් තියෙනවා. එහෙනම් ඒක ගැන හොඳ අවබෝධයක් තියාගන්න ඕනේ. දැන් සෛල සටහනක සෛලීය මට්ටමේ අපි පොඩ්ඩක් බලන්න යනවා මේ සනාල කැම්බියම. සනාල කැම්බියම ගැන දේවල් අපි කිව්වානේ. එතෙන්දී ඒකේ සෛලීය මට්ටමේ කොහොමද වෙන්නේ කියලා අපි ටිකක් කතා කරනවා. හරි. සනාල කැම්බියම සමන්විත වෙනවා. සනාල කැම්බියම කියන්නේ ආයේ මම මතක් කරනවා මෙන්න මේ ටික. මේ රවමනේ අපි සනාල කැම්බියම කියන්නේ. සෛල වර්ග ප්‍රධාන වශයෙන් වර්ග දෙකකින්. එකක් දිගටි මූලික සෛල. අපව කෙටි මූලික සෛල. මේ මූලික සෛල වලට අපි ඉංග්‍රීසියෙන් කියනවා ඉනිෂියල්ස් කියලා. ඉනිෂියල්ස් කියලා ඔයගොල්ලන්ගේ නමේ මුල අකුරටත් කියනවනේ. ඒ කියන්නේ අර මූලිකව ඇති වෙන සෛල. ඒ අදහසින් තමයි එතන ඉනිෂියල්ස් කියන නම ඇවිල්ලා තියෙන්නේ එතන. අතර මෙන්න මේ විදිහේ සෛල වර්ග දෙකක් තියෙනවා මේ සනාල කැම්බියම ගත්තෙන් පස්සේ. දැන් අපි මේ රවමක් විදිහට යන්නේ, රේඛාවකින් රවමක් විදිහට යන්නේ. ඒක ඇත්තටම ගත්තොත් සෛල සමූහයක් නෙවෙයි තියෙන්නේ. එහෙනම් මේ සෛල සමූහේ මම කියන්නේ මොකද්ද? සෛල වර්ග දෙකක් තියෙනවා. හරි. මොන සෛල වර්ගද තියෙන්නේ? දිගටි මූලික සෛලයි කෙටි මූලික සෛල වලින් තමයි මේ සනාල කැම්බියම හැදිලා තියෙන්නේ. දර ඔන්න ඔය කියන දිගටි මූලික සෛල ගත්තයින් පස්සේ ඒවා තියෙන්නේ කඳේ හෝ මොළයේ අක්ෂයට සමාන්තරව. අපි ගන්න දර වශයෙන් අද මොකද දිගටි සෛලයක් මේ විදිහට. හා එතකොට දැන් කඳේ අක්ෂය මේක නම් මේ තියෙන්නේ කඳේ අක්ෂය කියලා මම ගත්තොත් ඒකට සමාන්තරව පැරල තමයි ඒ දිගටි මූලික සෛල තියෙන්නේ. කෙටි මූලික සෛල ගත්තාම තියෙන කෙටි මූලික සෛල මේ විදිහට. එතකොට මේකට වඩා දිගින් අඩුයි හරි? මම මෙහෙම දින්නම්කො. ඕම් කෙටි මූලික සෛලය හරි? දිගින් නඩුවේ හැබැයි තියෙන්නේ කඳේ අක්ෂයට ලම්බක. perpendicular. හරි තියෙනවා සමාන්තරව කෙටි මූලික සෛල තියෙන්නේ ලම්බක. එතන තිරස්ස දිශානුත වෙලා. අන්න ඒ විදිහේ සෛල වල වෙනසක් අපිට දකින්න පුළුවන් වෙනවා මේ සනාල කැම්බියමේ සෛලිය. සනාල සිලින්දරයේ සෛලීය මට්ටම සැලකපුවම. එතකොට මෙතෙන්දී මේ දිගටි මූලික සෛල වලින් තමයි කියනවා ගොඩක් මේ සනාල පටකයට අදාළ දේවල්. ඒ කියන්නේ ද්විතීක සෛලම ෆ්ලෝයම ඇති වෙනකොට ඒවට අදාළ ගොඩක් වර්ගවල සෛල විභේදනය වෙලා ඒවට යොමු වෙන්නේ මෙන්න මේ දිගටි මූලික සෛල වලින් කියලා අපි කියනවා. ඉතින් මේවා විභාජක සෛල අමතක කරන්න එපා. මේවා විභාජක සෛලනේ. සනාල කැම්බියම කියන්නේ විභාජක පටකය. එහෙනම් ඒවා තියෙන සෛල විභාජක සෛල වෙනවා. අපි අර මුලින්ම පටන් ගත්ත තැනම ශාක පටක විභාජක පටක කියලා කතා කරේ. ඒවා තමයි මේ තියෙන්නේ. එහෙනම් මේ සෛල මෙහෙම තිබිලා හරියන්නේ නැහැ. මේවා මොකක් හරි කෘත්‍යාත්මකව හැටගෙන්න එපා මේ මොකක් හරි සෛලයක් බවට. ඒකට අපි කියව වචන විභේදනය. එහෙනම් මේ තුලින් විශාල ප්‍රමාණයක කියන දිගටි මූලික සෛල වලින් තමයි සෛලමීය මේ සෛලම වාහිනී. ඊට පස්සේ වාහකාබ
තන්තු අපව මෘදුස්ත සයිලමී හරි සයිලමී පැත්තෙන් ගත්තාම ඊට පස්සේ පෙනෙරන ලේක ක්‍රෝම බඩකේට අදාළ පෙනෙරන ලේක ඊළඟට මේ සහචර සයිල ආය ක්‍රෝමීය තන්තු ආය ක්‍රෝමීය මෘදුස්ත කියන ඔය වගේ ඔය හැම සයිලයක්ම හදන්නේ ගොඩක් වෙලාවට මෙන්න මේ දිගටි මූලික සයිලවල ගැටි මූලික සයිලවකුත් හදන්න නැද්ද හදනවා එයාලා හදනවා මෘදුස්තර සයිල හදනවා එයාලා ඒ මගින් සනාල් කිරණ අට ගන්න දායක වෙනවා සනාල් කිරණයක් කියලා කියන්නේ මේ සයිලම ෆ්ලෝයම අතර ද්විතීක සයිලම ද්විතීක ෆ්ලෝයම අතර දැන් මේ බටකේ හැදෙනවනේ මේ බටකේ හැදුනයන් පස්සේ මෙන්න මේ විදියට මේ පටක දෙක අතර සම්බන්ධය පවත්වා ගන්න වැදගත් වෙන සෛල රැහන් වගේ තියෙන ඒවට තමයි අපි සනාල කිරණ කියලා කියන්නේ. මේවා තියෙන සෛලයි මොම සෛල මෘදුස්තර සෛල බෙලියක් තියෙනවා. එතකොට ඒක වැදගත් වෙනවා සෛලම් 4m ද්විතීක සෛලම් හා ද්විතීක 4m අතර ද්‍රව්‍ය හුවමාරු වෙනදත් පරිමාණය වෙනදත් කෙටි දුරකට ඒ වගේම අර තුවාල සුවීමේදී මේ හැමද තිස්සේ වෙන කතාවනේ මෘදුස්තර තියෙන තැනට තුවාල සුවීමටත් ඒක දායක වෙනවා. මොකද එයාට වජනය කියලා ලබා ගන්න පුළුවන් නිසා. ඔන්න කතා ටික එනවා ඊළඟ කොටස විදියට මේ ද්විතීක වර්ධනය කියන්නේ අපි ද්විතීක වර්ධනය පියවරෙන් පියවර විස්තර කරලා යන්නේ දැන් මුලින්ම විස්තර කරලා පොඩු හැඳින්වීම මොකද්ද ද්විතීක වර්ධනය කියන්නේ ඒක කොයි කොයි තැන් වලද වෙන්නේ ශාක වලින් ගත්තාම එයාට මොකද්ද ඒකට දායක වෙන පටක දෙක කියලා විස්තර කරා එයාට සනාල කැම්බියම් කියන්නේ මොකද්ද කියලා එයාට තේ යම් යම් විස්තර ටිකක් අපි කරා ඊළඟට මෙන්න මේ මෞලික සෛල කතාව නැත්නම් මූලික සෛල කතාව ඒ කතාව දැන් හරි ඒ අනුව මේ විදියට සනාල කැම්බියම් මගින් මොකක් හදනවද අවසානයේ පටකයක් ඇති කරනවා එතකොට දැන් මේ ව්‍යුහය අපිට තවදුරටත් තියන් ඉන්න බෑ මොකද දැන් මේක වෙනස් වෙනවා හරි ඒ වෙනස් කරපු ව්‍යුහය මම මේ අඳිනවා මේක මතලා අඳින්නම් දැන් ද්විතීක වර්ධනයේ යම් තාක් දුරකට සිද්ධ වෙලා ඒක පටන් ගත්තයින් පස්සේ ද්විතීක වර්ධනයේ වෙච්ච තරමක් දුරට වෙච්ච ශාකයක පටක සැලැස්ම අපිට මේ විදිහට තමයි අඳින්නේ තියෙනවා දැන් ගොඩක් පරිස්සමෙන් අඳින්න ඕනේ අර ඇතිවෙච්ච මේ සයිලම ෆ්ලෝ එම ඒවා පටක ඒවා දැන් ගොඩක් වෙලාවට මේ අර වෙන් වෙන්ව නැහැ අපි අර සනාල කලාප වෙන් වෙන්වනේ තිබුණේ කලින් දිවිද පත්‍රී ශාකයක නමුත් අර සනාල කැම්බියමෙන් ද්විතීක සයිලම ද්විතීක ෆ්ලෝ එම ඇති කරාට පස්සේ එහෙම ලොකු වෙන්වීමක් අපිට දකින්න හම්බ වෙන්නේ නැහැ මොන විදියට තියෙනවා මේ බාහිර මේ නම් තියෙනවා ඇත්තේ මොනවද මේ මම අඳින්න ස්තරේ ඔමෙක ස්තරයක් තියෙනවා ඊට පස්සේ මෙහෙම එක ස්තරයක් තියෙනවා ඊට පස්සේ මේකේ වonna මෙහෙම තියෙන පුළුවන් මේ පැත්තේ තවම තියෙන පුළුවන් මෙන්න මේ වගේ පටකයක් තමයි ඕගොල්ලන්ට දකින්න පුළුවන් වෙන්නේ ද්විතීක වර්ධනයේ යම්තාක් දුරකට සිදු නැන් පස්සේ මේ අභිධර්මයේ බාහිකේ ඊට පස්සේ මේ මොනවද දැන් මෙතන තමයි හොඳට හිතන්න ඕන මෙන්න මේ පටක දෙක මොනවද කියලා ඊට පස්සේ මේ කෑලි කෑලි වගේ තියෙන මොනවද අනේ ඒක නම් හොඳ අවබෝධයක් ඕගොල්ලන්ට හරියටම නිශ්චය කරන්න පුළුවන් නම් නිර්ණය කරන්න පුළුවන් නම් මේ මොනවද කියලා එහෙනම් මේ ද්විතීක වර්ධනයේ සෑහෙන දුරට ඕගොල්ලන්ට අවබෝධ වෙලා දැන් අර වගේ සනාල කලාපයක් මෙහෙම තියෙනවානේ මේ සනාල කලාපේ ගත්තාම මෙන්න මේ හරියෙන් තමයි දැන් ඔය කැම්බියම හටගන්නේ. ඒතකොට මේ කැම්බියම තුලින් මොකද කරන්නේ? දෙපසටම. ඒ කියන්නේ ප්‍රාථමික සෛලම දෙසට, ප්‍රාථමික ෆ්ලෝ එම දෙසට කියන දෙපසටම සෛල එකව කරනවා. ඒ මගින් මේ දෙපැත්තට ද්විතීක සෛලම හා ද්විතීක ෆ්ලෝ එම එකතු වෙනවා. ඒ නිසා මේ ප්‍රාථමික පටක ටික ටික එහාට තල්ලු වෙලා ගිහිල්ලා මෙතන මොකක් ඇති වෙනවද? ද්විතීක සෛලම ඇති වෙනවා මේ ප්‍රෝයම දිශාවට ඇති වෙන පටකමකින් ද්විතීක ප්‍රෝයම ඇති වෙනවා. ඒතර ප්‍රෝයම පටකේ තල්ලුලා යනවා. මෙන්න මේ ව්‍යුහය තමයි අපි මෙතන සම්පූර්ණ පටකේ විදිහට ඇන්දේ. එහෙනම් මේ පිටින් තියෙනවා ද්විතීක සෛලමද ප්‍රෝයමද ෆ්ලෝය මේ ද්විතීක සෛලම මේ කැරි කැරි වගේ තියෙන ඒවා ප්‍රාථමික සෛලම සහ
ප්‍රාථමික ෆ්ලෝය. මේ අතරමැද තියෙන මේ පටකය තමයි අපි කියන්නේ සනාල කැම්පි. දැන් හරි නේද? එතකොට දැන් ඔන්න පැහැදිලි යම් තාක් දුරකට. ඒ රූප සටහන දැන් දැයින් පස්සේ මේකෙන් කොහොමද මෙතෙන්ට අපි ගන්නෙ? ඊළඟට අර වෙන් වෙච්ච එක තියෙන ඇතුළ යනවා. මොකද ද්විතීක පටක ඇති වුණා පස්සේ ගොඩක් අර එකට එකට ඒවා කොහොමද තියෙන්නේ ආබදෝ අපි පැහැදිලි කරගන්න අර ඇද තැන්නට සනාල කලාප ප්‍රාථමික කඳකට එක ළඟ එක ළඟ තියෙන. එතකොට ඒකේ තවදුරටත් පටක නිර්මාණය වෙනකොට කොහොමද ඒවා එකට යාවේ. එතන මෙහෙම පටකයක් වලේ ආකාරව දැක ගන්න පුළුවන් වෙනවා. එතන මේ මජ්ජාවත් කෙමෙන් කෙමෙන් අඩු වෙලා යනවා. මොකද පටක ඇති වෙන්න මේ ඇතුලේ තියෙන මෘදුස්තර සෛලම් තියෙන්නේ. ඒවා තෙරපිලා විනාශ වෙලා යනවා. එතන දීපර්ධනේ යම්තා කාලයක් සිද්ධ වුණාන් පස්සේ අපිට ශාකයේ මේ මධ්‍යස්ථ ප්‍රදේශයේ මෙහෙම මජ්ජාවත් දැකෙන්න පුළුවන් වෙන්නේ නැහැ. හරි. ඊට පස්සේ දැන් මේ ක්‍රියාවලිය සිද්ධ වෙනවා. කොහොම ක්‍රියාවලිය දැන් දිගින් දිගටම සිද්ධ වෙනකොට එක දෙයක් අපිට මෙතෙන්දි කියනවා මම මේ ද්විතීක සෛලම ඇති වෙනවනේ මෙන්න මේම. ඒතර ද්විතීක සෛලම පරිසර තත්ත්ව අනුව පොඩ්ඩක් වෙනස් වෙනවා. ඒ ද්විතීක සෛලම වාර්ෂිකව ඇති වෙන ආකාරය අනුව වර්ධක වල ශාකයක තියෙන වර්ධක වල ඇතිවීම තීරණය කරනවා. හරි. දැන් දිගින් දිගටම ශාකයක් ඇති වෙනකොට අර වාර්ෂිකව ඒක අපි කියන්නේ වසර ගණනක් අඛණ්ඩව සිදුවීමේදී ස්තර ලෙස තැම්පත් වෙනවා. හරි. දැන් ද්විතීක සෛලම ස්තර විදිහට තැම්පත් වෙනවා. සෛලම ස්තර. මේවා තමයි වර්ධක වල කියලා අපි කියන්නේ. ඒක තව පොඩ්ඩක් උතෙන්දී නිකන් අමතර කරුණක් විදිහට දාගන්න පැටලිනවා නම් ඒක අන්තිමට කියන්නේ ඒක ඇතුළත් නැහැ. දැන් අපි මෙතනින් නැත්තු ඒ කියන්නේ ද්විතීක සෛලම ද්විතීක ෆ්ලෝයම හැදුනායින් පස්සේ වෙන්නේ මොකද්ද? දැන් මෙහෙම මෙහෙම සෛලේ ටික ටික මේ අලුත් පටක එකතු වෙනවා. මේ සනාල කැම්බියමනේ. මේකෙන් දෙපසටම තවදුරටත් සෛල නිපදව නිපදව පටකේ විශ්කම්බයෙන් වැඩි කරනවා. එහෙම වැඩි කරන්න වැඩි කරන්න මේ සෛල ටික දිගටම මෙහාට මෙහාට තෙරපෙනවා. මෙහාට මෙහාට කියන්නේ පිටත දිශාවට. පිටත දිශාවට කියන්නේ පිටත දිශාවේ මොකද්ද තියෙන්නේ? මේ තියෙන්නේ ඉතලයක් ගහලා. අපිචර්මය. ඒතර අපිචර්මයේ දිශාවට කෙමෙන් කෙමෙන් මේ සෛල තල්ලු වේගෙන යනකොට අපිචර්මයට තවදුරටත් ආරක්ෂක පටකයක් විදියට ක්‍රියා කරන්න බැරි වෙනවා. එයාට ඒක දරා ගන්න බෑ. එයා මොකද වෙන්නේ? පිපිරිලා ගැලවිලා විනාශ වෙලා යනවා. අපිචර්මයක් නැති වෙනවා. දැන් අපිචර්මයේ නැතුව ශාකයට ඉඳත් බෑ. මොකද අපිචර්මයෙන් එන කාර්යයක් තියෙනවනේ. ආරක්ෂාව, ඒ වගේ කාර්ය ඒක සිදු කරන්න කෙනෙක් නැති වෙනවා. පහසුවෙන් විරද ජනකයෙකුට වගේ ශාකයේ ආසාදනය කරන්න පුළුවන් වෙනවා. ඒ නිසා අනිවාර්යයෙන් බාහිර පටකයක් අපිට අවශ්‍යයි. ඒ අනුව ශාකයේ මෙහෙම දෙයක් කර ගන්නවා. එයාගේ ආරක්ෂාව වෙනුවෙන් මේ තියෙන බාහිකයනේ. ඒතර බාහිකයේ තියෙන බාහිරතම ස්ථරය වායිකේ බාහිරතම ස්තරය සෛල විභාජනය කියව ලබාගෙන එයා හදනවා අලුත් විභාජක පටකය. එහෙනම් මේ හරිය වගේ හිතන්න ලොකු නේද? ඒතර අපිජර්මයක් දැන් නැහැ. ඒතර වායිකේ බාහිරතම ස්තරයේ සෛල විභාජකය කියව ලබාගෙන එයා හදනවා පටකය. නව පටකය. ඒතර ওই පටකයට තමයි අපි කියන්නේ මෙන්න මේ දෙවෙනි නම. මොන කැම්බියම කියලාද? වල්ක කැම්බිය. ඔන්න වල්ක කැම්බියම කියන පටකය හදුවා. එතන මේ වල්ක කැම්බියම එයා තවදුරටත් පටකයක් විදිහට ඇති කරනවා. දැන් වල්ක කැම්බියමක් ඇති වෙලා ඊට පස්සේ වල්ක කැම්බියම පිටතට දැන් මේ ඇති උනේ අපි නම් කරොත් ඒ ඇති වෙච්ච එක වල්ක කැම්බියම කියලා මම මේ කඩේලි ගන්න එක මේ පැත්තේ නම් කරමු. මේක වල්ක කැම්බියම. ඔක වර්ග කැම්බියම නම් ඒ වර්ග කැම්බියමකින් පිටතට ඇති කරනවා සෛල. ඒ කියන්නේ එළියට බිමට වැටෙනවනේ මේ සෛල. හරිද? මේ පිටත දෙසට සෛල ඇති කරනවා. එතකොට මෙහෙම සෛල ස්තරයක් අපව පිළියෙර වෙනවා. හරි විදියට. ඒ ඇති කරන සෛල, ඒ කියන්නේ මේ වර්ග කැම්බියමෙන් පිටතට ඇති කරන සෛල සුබරීන් වලින් ගණනයි. මොනවාද ගණනෙන්නේ? සුබරීන් වලින්. ඒ පිටතර ඇති කරන සෛල සුබරීන් වලින් ගණනනවා කියන්නේ. ඒක එහෙම සුබරීන් වලින් ගණනුනායින් පස්සේ
සුබිරින් කියන්නේ අපි කලිනුත් අපිට හම්බුණා එක අර අන්තර්ජර්මයේ හම්බුනේ ඒ සුබිරින් වලින් ඝන වුණාට පස්සේ ඒව ජලයට අපාර ගන්නේ ඒව අනුව මොකද වෙන්නේ මේකට ඇතුල් වෙන්න ඒ කියන්නේ ව්‍යාජනකේන්ට ඒ වගේ ඇතුල් වෙන්න බැරි බාධකයක් විදිහට එයා ක්‍රියා කරනවා මේ එලියට් නිපදවන සෛල වලින් ඒ කියන්නේ මේ සුබිරින් වලින් ඝන වෙච්ච සෛල තියෙන ස්තරයට අපි කියනවා වල්කය කියලා ඒ කියන්නේ වල්ක කැම්බියමෙන් පිටතට ඇති කරන සෛල ස්තරය ඒක නම් කරනවා අපි වල්කය ඊළඟට වල්කය සහ වල්ක කැම්බියම කියන මේ පටක ස්තර දෙකේම එකතුවට අපි නමක් කියනවා පරිචර්මය 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 කියනවා. ඒතර පරිචර්මය ගත්තාම මේ පරිචර්මය අර අපිචර්මයෙන් කරපු කාර්යේ පරිචර්මයෙන් දැන් කරන්න පටන් ගන්නවා. හැබැයි මෙතන පොඩි ප්‍රශ්නයක් වෙනවා. ඒකට හේතුව මේ සුබිරින් ඝන වෙච්ච සෛල ජලයට වායු වලට අපාර ගන්නේ. වායු වලටත් අපාර ගන්නේ. ඒතර ශාකයට ඒක ප්‍රශ්නයක්නේ දැන් ඔක්සිජන් සැපේමක් ඒව ලබා ගන්න එපා ඇතුලේ තියෙන බඩක වලට. ඒ අනුව මේක මේ අපාර ගම්ම නිසා මේකේ ඇති වෙනවා තිරස් පැලු. කොහෙන්ද කියන්නේ දැන් ඔක්කොම තියෙනවා හරි. මම පැත්තකින් මකලා කියන්නම් මේ වල්කය. අර මෙහෙම තියෙන වල්ක බඩකේ දැන් ශාකේ බාහිරින්ම තියෙන දැන් මෙයානේ. මේ බාහිරින් තියෙන පටකේ තියෙනවා මේ විදිහේ තිරස් පැලු. මේ කියන්නේ මෙහෙම අපිට පැලුමක් විදිහට මේ සිදුරක් විදිහට දකින්න පුළුවන්. හරි. ඒතොරේ තිරස් පැලුම් ගාව මේ විදිහට වල්ක සෛල වලින් ලිහිල්ව සිදිච්ච සෛල ටිකක් තමයි තියෙන්නේ. හරි. මෙහෙම වල්ක පටකේ තියෙනවා ඝනව මේ තිරස් පැලුම් ආශ්‍රිතව තියෙන්නේ මෙහෙම ලිහිල්ව සිදිච්ච සෛල ටික. ඒවට අපි කියනවා නම මොන සිදුරද? වා සිදුරු. අන්න ඒ හරහා පුළුවන් මෙයාට තමන්ගේ වායු වමාරුව සිද්ධ කරගන්න. කියන්නේ පිට කරනවා කියන එක නෙමෙයි වමාරුව සිද්ධ කරගන්න පුළුවන් ඔය වාසිදුරු හරහා. එනවා ඒ ප්‍රශ්නකට විසඳුමක් එනවා. එතකොට දැන් අපි ධර්මයෙන් වෙන කාර්යයක් වෙනවා වාසිදුරු වලින් ඒ වායු වමාරුව සිද්ධ කරගන්න. ඒ වැඩේ හරි ඊට පස්සේ මේ වල්කය නැත්නම් පරිචර්මය කියන එක දිගටම තියෙන්නේ. ඒකට හේතුව දිගින් දිගටම මෙයා තමන්ගේ කාර්යය එයා නවත්තන්නේ. එයා දිගින් දිගටම පාර්ශ්ව විභජනේ සිද්ධ වෙනවා. දැන් ගහක් මාත් වෙලා ඒක එක්තරා ප්‍රමාණයක් නැහැ අනිශ්චිතයිනේ මේ ශාකවල වර්ධනේ. ඒ නිසා මෙයා දිගින් දිගටම හදනවා. එතකොට මේ ඇති වෙච්ච වල්ක කැම්බියමත් කාර්යයක් යනකොට විනාශ වෙලා යනවා. වෙන විදිහකින් කිව්වොත් පරිචර්මය ගැලවිලා යනවා. ඔය ගැලවිලා යන පරිචර්මයට තමයි අපි ඔය පොත්ත කියලා සාමාන්‍ය කියන්නේ. ඇත්තටම පොත්ත කිව්වොත් පොත් ශාකයක පොත්ත කියලා විද්‍යාත්මකව හඳුන්වනකොට හඳුන්වන්නේ මෙන්න මේ සනාල කැම්බියමින් එපිට කොටස. ඒ කියන්නේ මම හිතලයක් ගියවොත් මේ විදියට නිල් පාටින් මෙන්න මේ ටික. මේ ටික තමයි අපි පොත්ත කියලා හරියට විද්‍යාත්මකව ගත්තොත් කියන්නේ. හැබැයි ඔය ගැලවිලා යන පරිචර්මයට හරි මෙන්න මේ විදියට ගැලවිලා යන පරිචර්මයටත් අපි නිකන් සාමාන්‍ය විහාරයේ පොත්ත කියලා ශාක වලින් ගැලවිලා යන පොත්තට අපි කියනවා එහෙම. ඒ කියන්නේ ඔය මේ නුනු මිදෙල්ල වගේ සමහර ශාකවල ඔක පැහැදිලිවම ගැලවි ගැලවි යනවා පොතු. පේන්නම ගැලවි ගැලවි යනවා. සමහර ඒවා එහෙම පේන්නේ නැහැ. ස්වභාවිකව ඒ ස්තර නිකන් මේ ඉවතලම. නමුත් සමහර ශාකවල තියෙනවා අවන්දට අපිට ගැලවිලා යනවා පේනවා. හරි. ඒ වගේ අපි පොත්ත කිව්වට ඒක හරි භාවිතයක් නෙමෙයි. හරියටම පොත්ත කියන්නේ ශාකයක මෙන්න මේ ද්විතීක ෆ්ලෝ එම ඇතුළුව ද්විතීක ෆ්ලෝ එම සහ පරිචර්මය වෙන විදිහකින් කිව්වොත් පොත් කියලා හරියටම ඔයගොල්ලන්ට මේ විවගතේ කිය වගේ ආව පොත් යන කොහොමද කියලා ද්විතීක වර්ධනයට ලකු ශාකයක ද්විතීක ෆ්ලෝ එම සහ පරිචර්මය යන කොටස් වල එකතු තමයි පොත් කියලා අපි හඳුන්වන්නේ. ඊට පස්සේ ද්විතීක සෛලම දැන් මේ පටකේම අපි විස්තර කරොත් මම කළු පාටින් ලකුණු කරනවා. මේ වගේ ප්‍රමාණය මේ වගේ කොටස තමයි අපි මොකක් කියන්නේ පොත් කියලා කියන්නේ. प्राथमिक ප්‍රාථමික ප්‍රොයම ඒවා නැහැ යම්තා කාලයක් තිස්සේ මේ ද්විතීක වර්ධනය සිදු නැන් පස්සේ. ඒතර මෙන්න මේ මැද්‍යස්තේ
ද්විතීක සෛලමෙන් ඇතුළත සමහර සෛල මේ සෛලම ජලය ගමන් නොකරන නැති තත්ත්වයකට පත් වෙනවා. ඒකට හේතු වෙන්නේ විවිධ වර්ගයේ රෙසින තැම්පත් වීම. හරි. එයානේ ද්විතීක සෛලමේ කලින් ඇතිවෙච්ච ද්විතීක සෛලම. හරි. ඒවා තුළ රෙසින වගේ ද්‍රව්‍ය තැම්පත් වීම නිසා ඒවා ජල පරිවහණයට නොහැකි තත්ත්වයකට පත් වෙනවා. අන්න එහෙම ජල පරිවහනය කරන්න බැරුව ගියන් පස්සේ ඒක මේ විදිහට ඝන හරයක් ඝන මධ්‍ය හරයක් විදිහට කඳේ තැම්පත් වෙනවා. අන්න ඒකට අපි කියනවා මොකක් කියලාද? අරටු. ඒ අනුව ද්විතීක සෛලමේ නැත්නම් අපි එලේ කියලා හඳුන්වන කොටසේදී එයා ජලය ගමන් කරනවා. හරි. තවත් නැත්නම් ඉනි ජලය නඩු විදිහ නැහැ ශාකේ එහා මෙහා නේද? ද්විතීක සෛලමේ ජලය ගමන් කරනවා. ඒ අනුව අපි එලයෙන් හදපුවම දීපඩු දැන් අපි අල්මාරියක් හදුවා එලෙන් හදපු අල්මාරියයි අරටුවෙන් හදපු අල්මාරියයි කියලා. ඒතර එදෙන් ගොඩක් මිල අධික මොකද්ද? අරටුවෙන් හදපු එක. මොකද ඒකේ රෙසින වගේ දරෝගේ තැම්පත් වෙලා තියෙන නිසා රුමීන්ට වේයන්ට ඒවා ගොඩක් වෙලාවට මේ හානි කරන්න බෑ. මොකද ඒගොල්ලෝ කැමති නෑ මේ රෙසින කියන සංයෝග වලට. විශේෂයිතයි. හැබැයි එලෙන් හදපුවම එහෙම නෑ. ඒවා මාස දෙක තුනක් යනකොට ඒ හානි වලට කෘමි හානි වලට වගේ ලක් වෙන්න පුළුවන්. මොකද එයාගේ සජීවී බඩක තියෙන යා ඒ නිසා. ඒතර ඔන්නෝයේ දේවල් ටික තමයි ඕගොල්ලෝ ද්විතීක වර්ධනයේදී දැනගන්න ඕන. සමහරියක් විදිහට අපව මුලින් ඉඳලා පොඩ්ඩක් මතක් කරනවා ද්විතීක වර්ධනයේදී අපි පටන් ගත්තේ කොතනින්ද? මොකද්ද ද්විතීක වර්ධනය කියන්නේ? ඊට පස්සේ කොහෙද ද්විතීක වර්ධනය සිද්ධ වෙන්නේ? ඒක තාම බෝඩ් එකේ තියෙනවා බස් මාසයේ විදියට. ඊට පස්සේ මොනවද ද්විතීක වර්ධනය සිද්ධ වෙන්න මූලික වන පටක? ඒකදී සනාල කැම්බියමේ කාර්යභාරය එයා මොකද කරන්නේ? ඒ ක්‍රියාවලිය කරන්නේ කොයි කොහොමද කොයි දිශාවටද? එයා කොහෙද පිහිටන්නේ සනාල කැම්බියම කියන එක? ඒ දේවල් ඊට පස්සේ ආවා සනාල කැම්බියමේ මෙන්න මේ මූලික සෛල කතාවට. ඒකදී අමතර අමුතු දෙයක් නෙමෙයි මෙතෙන්දි කියවෙන්නේ සනාල කැම්බියමේ හැදිලා තියෙන සෛල. මෙන්න මේ දේ සෛල වර්ග දෙකකින් හැදිලා තියෙනවා කියලා කියලා. ඊට පස්සේ සනාල කැම්බියම ක්‍රියාකාරීත්වයෙන් ද පටක පාර්ශ්වික වර්ධනය වෙනකොට අපිටර්මය ගැලවිලා යනවා. ඒකට නව චර්මයක් අදා ගන්න ඕනේ. ඒ අනුව තමයි වල්ක ගැම්බීම හැදෙන්නේ. ඊට පස්සේ වල්ක ගැම්බීමෙන් වෙන කාර්ය ගැන අපි කතා කරා. ඒ වගේ එකේදී වාසිදුරු ගැන කතාව ඒව වැදගත් වෙනවා. ඊළඟට අරටුව එලේ සහ පොත්ත අපි කොහොමද හරියට හඳුන්වන්නේ? ඒ කියන්නේ පොත්තට අයිති වෙන්නේ මොනවද? ද්විතීක ෆ්ලෝයම සහ පරිචාරණය. එලේට අයිති වෙන්නේ ද්විතීක සෛලම. අරටුවට අයිති වෙන්නේ ජලයේ පරිවහනය නොකර ජලයේ සන්නයන නොකරන තත්ත්වයට රෙසින බවට පත් වූ අජීවි සෛල මේ වලින් සමන්විත හරය තමයි අපි අරටුව කියලා කියන්නේ. හරි. එන්න මේ කතා ටික හරි ද්විතීක වර්ධනය කියලා ආවොත් මේ රූප සටහන ඇඳලා ඔය කරුණු ටික ලස්සනට විස්තර කරගන්න ඕගොල්ලන්ට පුළුවන්. ඒතර නෝට් එකේ රිසෝස් බුක් එකේ සෑහෙන දුරට මේක විස්තරේ තියෙනවා. ඒක තව උදව්වක් කරගන්න. දැන් මම මේ කියපු කරුණුත් එක්ක ඕගොල්ලන්ට මේක අපව වීඩියෝ එක කලින් ඒ ටික බලලා නේ අපෝ බලලා අදා ගන්න පුළුවන් ලස්සන නෝට් එකක්. හරි. එහෙම බැරි ගැටලුවක් තියෙනවා නම් තේරෙන්නේ නැති මොනවාරි තියෙනවා නම් ඔයාලට වීඩියෝ එක පාලි කමෙන්ට් කරන්න හරි පුළුවන්. නැත්නම් මට සම්බන්ධ වෙන්න ඔයාලට තියෙනවා WhatsApp group WhatsApp පරාරි කොහොම හරි ඒ ගැටලු තියාගන්න බා ගැටලු අන්න මම හිතනවා මේක සෑහෙන දුරකට හරි පැහැදිලි වෙන්න ඇති කියලා. අපාර නෝට් එක කියවලා වීඩියෝ එකත් ආයෙත් තුන් පාරක් බලලා මොකද අපි chance එක දෙනවා ඕගොල්ලන්ට වීඩියෝ ඕන තරම් බලන්න. ඒ නිසා එහෙම හදාගන්න වැඩ පිළිවෙල. අනිවාර්යයෙන් මේකට නෝට් එකක් හදන්න බලලා තේරුණා කියලා නිකන් ඉන්න එපා. නෝට් එකකුත් හදාගන්න. මොකද පොතේ තියෙන නෝට් එක ටිකක් අර කරුණු වැඩි පැහැදිලිමත්දි එහෙම ගැති තියෙනවනේ. ඒ නිසා ඊට පස්සේ තව එක පොයින්ට් එකක් අපි ගන්නවා. පොයින්ට් එකක් ඇත්තනම් කිව්වා වර්ධක වල ගැන පොඩ්ඩක් කතා කරන්න ඕනේ. මෙහෙම ශාකයක ද්විතීක වර්ධනය සිද්ධ වෙනකොට ඒකේ වර්ධක වල ඇති වෙනවා. ඒක අපි එක තැනකදී කිව්වා සරල වර්ධක වල කියන්නේ මොනවද කියන එක. ද්විතීක සෛලමේ ස්තර විදියට තැම්පත් වීම තමයි මේ වර්ධක වල කියලා අපි කියන්නේ. ඒතකොට මේ ද්විතීක සෛලමේ ස්තර විදියට තැම්පත් වෙන එක සමහර කාලවල එක්තරා විදියකට සමහර කාලවල තවත් විදියකට සිද්ධ වෙනවා. හරි. මෙන්න මේ විදියට දකින්න පුළුවන් ඕගොල්ලන්ට හොඳට මේ ප්‍රදේශයක මේ කාලගුණය හොඳට තියෙන ප්‍රදේශයක් වෙන්න ඕනේ. විශේෂයෙන්ම මේ සෞම්‍ය කලාපික රටවල ඍතු ભેදය හොඳට තියෙන රටවල. වින්ටර් සීසන් එක, ඕටම් එක එහෙම අර තියෙන්නේ සීසන් බෙදලා. ඒවා හොඳට තියෙන රටවල මේ වර්ධක වල ශාකවල දකින්න පුළුවන් හොඳට.
පේනවා ඇති මම ටිකක් තද පාටින් එකක් අඳිනවා ඊට පස්සේ මැද්දෙන් ඇඳලා ලා පාට එක මම ඒක වඩා පැහැදිලිවම අඳින්නම් තව වෙන පාටකින් මෙන්න මේක මම වෙන පාටකින් අඳිනවා කියන එක මෙන්න මෙහෙම එක තුනේ ටිකක් හරි ලා පාට මෙන්න මේ විදිහේ ලා පැහැ කලාප සහ මේ විදිහේ තද පැහැ කලාප ඇති වෙනවා කාල ගුණ විපර්යාස නැත්නම් ඍතු ભેදේ අනුව දැන් ලංකාවේ ගොඩක් අය මේ වියලි කලාපයට ගියාම වියලි කලාපේ ශාකවල මේක දකින්න පුළුවන් බුරුත්ත අල්මිල්ල ඒ වගේ ශාකවල මේක හොඳින් පැහැදිලි වෙනවා මේකදී හේතු වෙන්නේ අපි ඒකට කියනවා දැන් මෙහෙම හිතන්නකෝ හොඳට වැස්ස තියෙන කාලය වසන්ත ඍතුව කියලා අපි කියන්නේ. ඒ කියන්නේ අප්‍රියල්, මැයි, ඒ ජූනි වගේ කාලවල ගත්තාම එතනදී එන්නේ වසන්ත ඍතුව. ඒකදී අපි කියනවා නම වසන්ත කාෂ්ඨය කියලාම කියනවා. හරි. එන්නේ හොඳට වහින කාලෙදී වසන්ත කාෂ්ඨය අඩ ගන්නවා. වස්සාන කාෂ්ඨය හරි මොකක් හරි. ඒ වසන්ත කාෂ්ඨය ගත්තාම එයා මොන පාට වෙන්නේද ඕගොල්ලන්ට හිතන විදියට? එයා ලා පාටයි වසන්ත කාෂ්ඨයේ මොන පාටද ලා පාටයි එයි ලා පාට වෙන්නේ ඒ වසන්ත කාෂ්ඨයේදී හොඳට මෙයාට වතුර තියෙනවා නේද ෂා මුලට ගත්තා මුලින් හොඳට මෙතන වතුර හොඳ ලැබෙනවා මොකද වර්ෂාව ලැබෙනවනේ යාමින් ඒ නිසා හොඳට වතුර තියෙනවා ඒ නිසා සෛලම වාහිනි කුහරය විශාලයි බිත්ති සෛලම වාහිනිය වල බිත්ති ඝනකම අඩුයි දැන් ඔන්න ගැලපෙන හැටියට ලා පාට වෙනවා ඇයි ලා පාට වෙන්නේ බිත්ති ඝනකම අඩුයි දැන් ලිග්නින් වලින් ඝන වෙච්ච බිත්ති වල ඝනකම අඩු වෙන රට වෙන්න ලා පාට වෙනවා වාහිනිය කෝරේ විශාලයි හරිනේ වාහිනිය කෝරේ විශාල වෙන්න වෙන්න බිත්ති ඝනකම අඩු වෙනවා නැත්නම් වෙන අනිත් පැත්තට කිව්වොත් බිත්ති ඝනකමෙන් අඩු වෙන්න කෝරේ විශාල වෙනවා ඊළඟ එක තමයි පායන කාලයට පායන කාලයේදී තියෙන එක අපි කියනවා ගිම්හාන කාෂ්ඨය ගිම්හාන කාෂ්ඨයේදී මේකේ අනිත් පැත්ත තද පාටයි වාහිනී කුහරය කුඩයි බිත්ති ඝනකම වැඩි ඒ නිසා තමයි තද පාට වෙන්නේ අන ගැලපේ නේද බිත්ති ඝනකම වැඩි ඒ නිසා තද පාටයි කුහරය කුඩයි ඇයි එහෙම වෙන්නේ මේ කාලෙදි වතුර අඩුයි එතකොට ශාකයට උස ශාකයක නම් ඒකෙදි ඉහළට වතුර ගෙනියනඳ පීඩනේ මදිනේ ලොකු බඩේකින් දැන් ඕගොල්ලෝ නිකන් හිතනවා ගෙදර ටැංකියේ හොඳට වතුර පිරිච්ච හොඳ පීඩනයක් තියෙන වෙලාවක නේද වතුර කඩවට්ටකට වගේ ටැංකියේ පිරෙලා නම් මේ හරියට වගේ ටැප් වලින් එන ටැප් වලින් වතුර එන වේගය ගොඩක් වැඩි සාපේක්ෂව ටැංකියේ මේ හරියට වගේ එනකොට පැහැදිලිවම ටැප් වලින් එන වේගය අඩුයි කියලා තේරෙනවානේ ආන් ඒ වගේ ක්‍රියාවක් මෙතනත් වෙන්නේ දැන් කුහරය කුඩා වුණාම නේද කුහරය විශාල වුණාම මොකද වෙන්නේ එයාට වැඩි ජනකඳක් වනේ හොඳ පීඩනයක් තියාගන්න උඩට යනකම් හැබැයි කුහරය විශාලයි හැබැයි එන ජල ප්‍රමාණය අඩුයි එතකොට මොකද වෙන්නේ පීඩනය අඩු වෙනවා එතකොට වැඩි දුරක් එයාට ගෙනියන්න හම් වෙන්නේ නැහැ ජලය හැබැයි මේකට විසඳුමක් විදියට කුහරය තව ටික පොඩි කරගත්තොත් බිත්ති වල ඝනකම වැඩි වෙලා කුහරය ටික පොඩි කරගන්න එතකොට මොකද වෙන්නේ? ආන් එයාට ඒ අවශ්‍ය පීඩනය ලැබෙනවා. කොහොම හරි උඩට යන්න එපාය නේද? බෑවුවද වැස්සද කියලා නැහැ. ශාකේ උඩ පාත්‍රවලට ගියේ නැත්තම් ශාකේ මැරෙනවා. ඒ හින්දා මෙයා එකට අනුවර්තනයක් විදිහට බිත්ති ඝනකම වැඩි කර ගන්නවා පායන කාලේ. ඒක තමයි ගිම්හාන කාෂ්ඨය කියන්නේ. ඒත් ඒක තද පාටයි කෝරේ උඩයි ඔන්න ඔය ලක්ෂණ ටික වෙන් කරලා ලියන්නයි තියෙන්නේ මම කියව කතාවලට අනුව. ඔව් වර්ෂාව අනුව ඒවා වෙනස් වෙන හැටි මේ කාෂ්ඨ දෙක. ඒ කොටසේ අවසාන පොයින්ට් එක විදිහට අපි ගන්නනේ මෘදු දැව සහ දෘඩ දැව. මෘදු දැව කියන්නේ මොනවද? දෘඩ දැව කියන්නේ මොනවද? මේකත් විශේෂිත අවස්ථාවක්. ගොඩක් මගේ අරන දැන් ද්විතීක වර්ධනය කරනවා. එතනින් ඉවරයි කියලා හිතන්නේ ඔක්කොම. නමුත් වර්ධක වල ඊළඟට මෘදු දැව සහ දෘඩ දැව යන මොනවද කියලා අපි දැනගන්න ඕනේ. ඒක ලොකු දෙයක් නෑ. සරලයි. එක වාක්‍යයක් මට කියන්න පුළුවන්. දෘඩ දැව කියලා කියන්නේ දිබීජපත්‍රි ශාකවල ද්විතීක සෛලමය. ඒක බීජපත්‍රි වල වෙන්නේ නැහැනේ ද්විතීක වර්ධනය. දිබීජපත්‍රි ශාකවල ද්විතීක සෛලම තමයි දෘඩ දැව කියලා අපි කියන්නේ.
මෘදු දැව කියලා කියන්නේ විවෘත බීජක ශාකවත් විවෘත බීජක ශාකවල දැව. හරි. මෘදු දැව අදාළ වෙන්නේ විවෘත බීජක වලට. මේකෙදී අදාළ වෙන්නේ ආවෘත බීජක එහෙම නැත්නම් අපිට ඒක තවදුරටත් විස්තර කරනවා නම් දිබීජ පත්‍රී වල දිබීජ පත්‍රී ශාකවල තියෙන ද්විතීක සයිලම් තමයි දෘඪ දැව කියලා හඳුන්වන්නේ. එහෙනම් ඔන්ලයි වෙනස්කම් ටික දැනගන්න මේ වර්ධක වල කියන කොටසත් එක්කලා. එතකොට මේ වීඩියෝ එක සමන්විත වුණා මුලෙහි ප්‍රාථමික වර්ධනයේ ප්‍රාථමික පටක වියුවේ ඊළඟ කඳෙහි ප්‍රාථමික පටක වියුවේ සහ ද්විතීක වර්ධනයේ. ඒක ද්විතීක වර්ධනයේ ටිකක් සංකීර්ණයි. ඒක නැවත නැවත පාරක් හරි වීඩියෝ එක බලලා මම මේක පැහැදිලි කරපු විදියට ඔයගොල්ලෝ නෝට් එකක් හදාගන්න හදාගෙන ඒක ගැටලු ටික විසඳගන්න. මෙතන වර්ධක වල සහ අවසාන අපි කරපු මෘදු දේව දෘඪ දේව කියන කොටස් ටික පරිශීලනය කරන්න හොඳට. එමනම් අපිට ඊළඟට මේ ශාක පාඩමේ තියෙන්නේ පත්‍ර පැත්තට යන්න කඳ හරි කඳ පැත්ත හරි ඊට පස්සේ පත්‍ර පැත්තට යන්න තියෙන්නේ. මේක අපි ඊළඟ වීඩියෝ එකෙන් සාකච්ඡා කරනවා. එතකම් අමොඩම අයිකෝ. No.